Yahweh, Yeshua, Messiah. E Divyan Bahasege Shalom Obata Nitarama Labewa. Enam Swami Wu Jesus Christus Vahansege Samadhane Obage Sittula Nitarama Labewa. Ada Api Yeshabel Gane Galaganatya. Yeshabel Kiyanne Kawuda? එය යක්ෂ ආත්මයක්ද සාමාන්‍ය ඓතිහාසික පුද්ගලයෙක් පමණක්ද යක්ෂ ආත්මයක් නම් ඒ ආත්මය අද සභාවන් තුල ක්‍රියා කරනවද යනාදී වශයෙන් බොහෝ දේවල් අපි මේ පාඩමේ ඉගෙන ගන්නට යනවා ඒ නිසා අපි හොඳට මතක් කරගමු යෙෂබෙල් කියන දේ අද මේ 21 වෙනි ශතවර්ෂයේ ඉතා ප්‍රබලව සභාවන් තුල ක්‍රියා කරන්නා වූ දෙයක් හේන් අපි හරි ආකාරව මේ දේ අවබෝධ කරගත යුතුයි ඉගෙන ගන්න අවශ්‍යයි ඒ අනුව ඒ යෙෂබෙල්ට විරුද්ධව අපි සූදානම් වී සටන් කර අපේ සභාවන් දෙවියන් වහන්සේ ප්‍රිය කරන ආකාරයෙන් ගෙන යා යුතුයි ඒ නිසා මේ පාඩම අරමන්න ප්‍රථම අපි යාඥා කරලා පටන් ගමු අපට බොහෝ ශ්‍රේ ප්‍රේම කරන්නව අපගේ ආදරණීය දෙවියන් වහන්සේ මෙවස්ථාවේ ඔබ වහන්සේගේ පාමුලට අපි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් පැමිණෙනවා. ස්වාමිනී ඔබ වහන්සේ යක්ෂයාව පරාජය කොට ජයග්‍රහණය ලබා ඇති හේන් ඒ ජයග්‍රහණය අපට ඔබ වහන්සේ දැනටමත් දී තිබෙනවා. ඒ නිසා ඔබ වහන්සේට ස්තුති වේවා. නමුත් ඒ ජයග්‍රහණය ලබාගත් අය මෙන් නොව පරාජිතයන් සහ බය වෙන අය හැටියට අද ක්‍රිස්තියානි අය හැසිරෙන හේන් අපි අද පරාජිත ජීවිතයක් ගත කරන්නෙමු. ඒ නිසා ස්වාමිනේ ඔබ වහන්සේ මේ පාඩම තුල ඔබ වහන්සේගේ අභිමුඛය තබා ඔබ වහන්සේගේ ආලේපය තබා මේ පාඩම තුලින් අපි දැනගන්න ඕන දේවල් දැනගෙන යක්ෂයාට එරෙහිව සටන් කර ජයග්‍රහණය නිතරම අපේ ජීවිතේ අත්දකින්නට ඔබ වහන්සේ අපිට උපකාර කළ මැනව. විශේෂයෙන්ම ස්වාමිනේ මේ දෙයට විරුද්ධව ක්‍රියා කරන්නා වූ සියලුම අන්ධකාර බලවේගයන් අපි යේසුස් වහන්සේගේ නාමයෙන් බැඳ දුරු කරන්නෙමු. ඔබ වහන්සේගේ ආලේපයම මේ ස්ථානයට බැස ඇවිත් මානව ඔබ වහන්සේගේ ආත්මන වහන්සේම අපට ගුරු කම් දුන මැනව උගන්වනු මැනව. ඔබ වහන්සේටම ස්තුතිය මහිමය ප්‍රශංසාව වේවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. යෙෂබෙල් ගැන අපි ඉගෙන ගන්න කලින් අපි සාතන් ගැන යම් දේවල් දැනගන්නට ඕනේ. මේ අසන ඔබ අනිවාර්යයෙන්ම ක්‍රිස්තියානිකාරයෙක් වෙන්න ඕනේ. ක්‍රිස්තියානිකාරයෙන් දන්නවා සාතන් කියන්නේ කලින් දෙවියන් වහන්සේ සමග දේව දූතයෙක් හැටියට හිටපු පුද්ගලයෙක් කියලා. එසේකෙල් 28 යසායා 14 අපිට පැහැදිලිව කියා තිබෙනවා ඔය ලුසිෆර් කියන දේව දූතයාට දෙවියන් වහන්සේ බොහෝ යහපත් දේවල් දී තිබුණා. ප්‍රධාන දේව දූතයෙක් හැටියට ඔහු ක්‍රියා කරා. ඔහු යටතේ තවත් දේවදූත සංඛ්‍යාවක් රාශියක් හිටියා දහස් ගණන් ප්‍රකෝටි ගණන්. ඉතින් ඒ ලුසිෆර් තමයි දෙවියන් වහන්සේට විරුද්ධව උඩඟු වෙලා දෙවියන් වහන්සේ වගේ Taman වෙන්න ඕනි කියලා උඩඟු වුණ නිසා දෙවියන් වහන්සේ විසින් පහළට තල්ලු කරනු ලැබුවා. දැන් පහළට වැටි ඉන්න ඒ ලුසිෆර් යක්ෂයා කියලා අප විසින් හඳුන්වනවා. දැන් ඔය යක්ෂයා තාම පොළොව මතට ඇවිත් නැහැ. නමුත් පොළොව කෙරෙහි තල්ලු කරන ලද පුද්ගලයෙක් නිසා අද ආත්ම හැටියට සභාවන් ක්‍රිස්තියානිකාරයන්ට විරුද්ධව ක්‍රියා කරනවා. දැන් යක්ෂයාටයි ඔහුගේ දූතයන්ටයි ප්‍රධානතම අදිෂ්ඨානය පරමාර්ථය නම් දෙවියන් වහන්සේට විරුද්ධව වැඩ කරන්න ඕනේ. කවුරු හරි දෙවියන් වහන්සේ ළඟට ලං වෙනවා නම් ඒ අයව දෙවියන් වහන්සේගෙන් ඈත් කරන්න ඕනේ. දෙවියන් වහන්සේට හානියක් ගේන්න ඕනේ. දැන් යක්ෂයාට කවදාවත් බෑ දෙවියන් වහන්සේට හානියක් ගේන්න. ඒ නමුත් ඔය දෙවියන් වහන්සේ මිනිසුන්ට ආදරය කරනවානේ. දෙවියන් වහන්සේ ක්‍රිස්තියානියන්ට ආදරේනේ. ඉතින් ඒ ක්‍රිස්තියානි අයව දෙවියන් වහන්සේගෙන් ඈත් කරන්න. එහෙම නැත්නම් පරාජිත ජීවිතයක් ගත කරවන්න. එහෙම නැත්නම් දෙවියන් වහන්සේගේ වචනයට පිටුපාමෙන් වචනයට එරෙහිව විරුද්ධව ජීවත් වෙන්න සලස්වන්න. මෙන්න මෙවැනි ආකාරවලින් දෙවියන් වහන්සේට දුක පමුණුවන්නට තමයි යක්ෂයාද අදිෂ්ඨාන කරගෙන ඉන්නේ. හැබැයි දැන් මේ දේවල් යක්ෂයා කොහොමද කරන්නේ? අපි දන්නවා ගොරවන සිංහෙක් මෙන් යක්ෂයා ක්‍රියා කරනවා කියලා. දැන් අපි යේසුස් වහන්සේව පිළිගත්තාම අපිට විරුද්ධව මිනිස්සු නැගිටිනවා.
අපේ පවුලේ අය ගම්මු අපේ මිත්‍ර ඥාතීන් අපිට විරුද්ධව නැගිට මොනවද කරන්නේ අපිට දෝෂාරෝපණ පවරනවා අපිට කෙල ගහනවා ගල් ගහනවා බනිනවා සභා පුච්චනවා ගෙවල් පුච්චනවා ගමේ ලිඳින් වතුර ගන්න එපා කියනවා මෙවැනි ඉතා දරුණු දේවල් තුලින් මිනිස්සව පොළඹවලා ඔය යක්ෂයා මොනවද කරන්නේ ක්‍රිස්තියානි අයගේ හිත කඩන්ඩ බය කරන්න උත්සාහ කරනවා දැන් ඒක අපේ ලංකාවේ විතරක් නෙවෙයි බොහෝ රටවල් වල යක්ෂයා විසින් කරන ලද දෙයක් තමයි හැබැයි අපි ඔය දේවල් බලනකොට පැහැදිලිව පේන එකක් තමයි යක්ෂයා ඕකෙන් සාර්ථකත්වය ලබා ගත්තේ නැහැ මොකද ගොරවන සිංහෙක් වගේ ඔය යක්ෂයා ඔය වගේ දේවල් කරාට හැම ක්‍රිස්තියානි කාර්යයක්ම පාහේ ඔය මේ දේවල් වලට බය වෙලා දෙවියන් වහන්සේව අතහැරලා ගියේ නැහැ ඉතා සුළු සංඛ්‍යාවක ක්‍රිස්තියානි අය ඕන නම් ඔය මේ දේවල් වලට බය වෙලා මේ දෙවියන් වහන්සේව අතහැරලා යන්න ඇති නමුත් අද දෙවියන් වහන්සේ ඉදිරියේ දෙවියන් වහන්සේගේ දාසයන් දාසීන් දෙවියන් වහන්සේගේ ඇදහිල්ලවන්තයන් ඒ දෙවියන් වහන්සේ වෙනුවෙන් ජීවත් වෙන්නත් සූදානම් මැරෙන්නත් සූදානම් කියලා ඉන්න නිසා අද යක්ෂයාට ගොරවන සිංහෙක් වගේ විතරක් වැඩ කරලා මිනිස්සුන්ට විරුද්ධව නැගිටින්නට දෙවියන් වහන්සේගෙන් මිනිස්සුම ඈත් කරන්නට බැරුව තිබෙනවා ඒ නිසා යක්ෂයා තවත් උපක්‍රමයක් පාවිච්චි කරනවා ඒක තමයි ආලෝකයේ දූතයා වගේ වෙස් වලාගෙන ඇවිත් මිනිස්සුන්ව රැවටීම බයිබලයේ පැහැදිලිව කියලා තියෙනවා යක්ෂයා ඔය ආලෝකයේ දූතයා වගේ වෙස් වලාගෙන එන්න තැත් කරනවා කියලා. ඕක ඔය යක්ෂයාට කරන්න පුළුවන්. ඇයි දන්නවද? දෙවියන් වහන්සේත් එක්ක හිටපු එකෙක් නේ ඔය යක්ෂයා. දෙවියන් වහන්සේගේ අභිමුඛය මොකද්ද? ස්වර්ගය කියන්නේ මොකද්ද? දේව දූතයින් කොහොමද හැසිරෙන්නේ? ඔය දේවල් දැනගෙන ඉන්න යක්ෂයාට පුළුවන් අද ක්‍රිස්තියානි දෙවියන් වහන්සේට තමන්ව කැප කරලා ඉන්න මිනිස්සු ළඟට ආලෝකයේ දූතයෙක් වගේ ඇවිල්ලා හිටන් ඒ මිනිස්සුන්ව දෙවියන් වහන්සේගෙන් ඈත් කරන්න. දැන් අද අපි ඉගෙන ගන්න මාතෘකාව යටතට ඔය දේවල් ඉන්නේ නැති නිසා ඔවා පැහැදිලි කරන්න මට මෙතන අවශ්‍යතාවයක් පැන නැගින්නේ නැහැ. ඒ නමුත් අපි දැනගන්න ඕනේ යක්ෂයා මොනවා හරි කරලා එක්කෝ හොඳ දේවල් දීලා දෙවියන් වහන්සේ දෙන්නම් හැබැයි සූදානම් සුදුසුකම ලබා ගන්න තෙක් ඔබව සූදානම් කරලා ඔබට මම මේ දේවල් දෙන්නම් කියලා දෙවියන් වහන්සේ පොරොන්දු වුණ දේවල් යක්ෂයා මේ කෙටි පාරවල් වලින් ඇවිල්ලා අපිට ලබා දීලා අපිව දෙවියන් වහන්සේගෙන් ඈත් කරන්න උත්සාහ කරනවා. දැන් ඔය සාතන් යටතේ සාතන්ගේ දේව දූතීන් ඉන්නවා කියලා අපිට දන්නවා බයිබලේ කියලා තියෙනවා. සාතන් වැටෙනකොට දේව දූත සංඛ්‍යාවෙන් තුනෙන් පංගුවක් යක්ෂයාත් එක්ක ඒ ලුසිෆර් එක්ක අරගෙන තමයිලු වැටුනේ. එතකොට දැන් මේ ලුසිෆර් සහ ඔහු යටතේ ඉන්නා වූ මේ ආත්ම නායකත්වයක් යටතේ ක්‍රියා කරන හමුදා සේනා ක්‍රමයක් භාවිත කරනවා. ඕක උපකරන්න මම බයිබලෙන් පදයක් කියවන්නම්. පෙරලගන්න එපීස 6 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදය. ඔන්න එතන පාවුතුමා කියනවා මක් නිසාද අපේ පොරබැදීම් වනාහි මාංශයට හා රුධිරයට විරුද්ධව නොව. ඒ කියන්නේ මිනිස්සුන්ට විරුද්ධව නෙවෙයිලු අපේ සටන තියෙන්නේ. අධිපතිකම් වලටත් පරාක්‍රමධාරීන්ටත් මේ අන්ධකාරයේ ලෝක මුලාදෑනින්ටත් ස්වර්ගීය ස්ථානවල සිටින දුෂ්ටකමේ ආත්ම සේනාවන්ටත් විරුද්ධවය. දැන් බලන්න මෙතන කණ්ඩායම් හතරක් මෙතන නම් කරලා තිබෙනවා. සාතන් ප්‍රමුඛ පියවර පහක් තිබෙනවා. ඉහළම පියවර ඉහළම තත්වේ ඉන්නේ සාතන්. ඔය සාතන් කොහොමද කී දෙනෙක්ද මොන ආකාරයෙන්ද ඉන්නේ යන්නේ කියන එක තමයි මේ පාඩමේ අරමුණ. අන්න ඒක අපි තව මොහොතකින් එමු. ඔය සාතන්ට යටතේ පියවර පහක් පියවර හතරක් තියෙනවනේ තව. ඒක අපි ඉහළ ඉඳන් පහළ දක්වා අපි බලමු. සාතන් ඔන්න අපි මෙහෙම කල්පනා කරගමුකෝ. අර පාර්ලිමේන්තුවේ එහෙම නැත්තම් මට මේස සාකච්ඡාවක නායකයෙක් ඉඳගෙන ඉන්නව නේද? ඔය නායක පුටුවේ ඉඳගෙන ඉන්නේ සාතන් කියලා හිතාගන්නකෝ. දැන් සාතන් යටතේ ඉන්න ඔය මේ මන්ත්‍රීවරු කණ්ඩායම ඔය නායක කණ්ඩායම ගැන තමයි ඔය අපි දැන් බලන්න යන්නේ. එතකොට සාතන්ට පහලින් ඉන්න ප්‍රධානතම නායකත්වය කවුද දන්නවද? අධිපතිකම්. අධිපතිකම් වලට පහලින් ඊළඟට ඉන්නේ පරාක්‍රමධාරීන්.
පරාක්‍රමධාරින්ට පස්සේ ඊළඟට ඉන්නේ අන්ධකාරයේ ලෝක මුලාදෑනින් කියන කණ්ඩායම. ඊගාවට ඔය අවසානම පහළම කොටසේ ඉන්නේ කවුද දන්නවද? දුෂ්ටකමේ ආත්ම. ඒ කියන්නේ ස්වර්ගයේ ස්ථානවල සිටින දුෂ්ටකමේ ආත්ම. මෙතන මේ ස්වර්ගීය කියලා තියෙන්නේ අර දෙවියන් වහන්සේ වෙසෙන ස්වර්ගය නෙවෙයි. ඔය අහස් මේ තලය, ඔය අහස මේ ඔය ප්‍රදේශවල ඉන්න ඔය යක්ෂ ආත්මෙන්. දැන් මේවා තමයි අර අපේ සභාවන් වල අපි යේසුස්ගේ නාමයෙන් කියලා සින්දු කියනකොට අද්దిక අද්දෙක දික් කරගෙන නටාගෙන ඊට පස්සේ මේ කොණ්ඩෙ දිකට දාගෙන මට මස් දීපන්, මට කුකුල් මස් දීපන්, කුකුල්ලේ දීපන්, මට අරක්කු දීපන්, කසිප්පු දීපන් මං යන්නම් කියලා හිටන් ඔය කියලා කෑකෝ ගහන ඔය යක්ෂ ආත්ම අපි දන්නව නේද? ඔන්න ඔය වගේ උන් තමයි ඔය අන්තිම කාණ්ඩේ ඉන්නේ. උන් එච්චර බුද්ධිමත් නැහැ. අපි දන්නවනේ සමහර අපේ අයට අධ්‍යක්ෂ ඔය ඔය ඕක අහගෙන ඉන්නේ පාස්ට කෙනෙක් නම් නැත්නම් ඔබ පාස්ට කෙනෙක් සමග ඉඳලා තිබ්බනම් ඔය යක්ෂ ආත්ම දුරු කරන වෙලාවේ සමහර වෙලාවට යක්ෂ ආත්ම කියනවා අපිට මේ මම ඉස්සල්ලාම ගියා කියලා. අර ඉස්සල්ලා වැටුනේ එවෙලිදිම මං ගියා කියලා. එච්චර මෝඩ, ඉතා කෑදර, පෙරේත යක්කු කණ්ඩායම තමයි ඔය අන්තිම කාණ්ඩේ ඉන්නේ. හැබැයි ඔය ලොකු ලුසිෆර් ගැන එසේකේල් 28 ඔබ බැලුවොත් ඒකේ කියලා තියෙනවා ලුසිෆර් ප්‍රඥාවෙන් පූර්ණ වූ පුද්ගලයෙක් කියලා. එතකොට බලන්න යක්ෂ ආත්ම ඔය මේ 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 නායකත්වයේ ඉහළම මට්ටමේ ඉන්න ආත්මවලට හොඳ ප්‍රඥාව තිබෙනවා අපිටත් වැඩිය. හැබැයි ඔය පහළ මට්ටමේ ඉන්නේ උන් ඉතාම මෝඩයි. ඔය අතර තමයි ඔය ඉතිරි පියවර තියෙන්නේ. එතකොට සාතන් පටන් අරගෙන සාතන්ගෙන් පටන්ගෙන තව පියවර පහක් පල්ලෙහාට එනකොට ඔය අන්තිම කාණ්ඩේ තියෙනවා. දැන් සභාවකට එහෙම නැත්තම් මේ ක්‍රිස්තියානිකාරයෙකුට යක්ෂයා පහර දෙන්න ඉහළ මට්ටමින් ක්‍රියා කරන්නේ නැහැ. දැන් ඕනම දැන් යුද හමුදාවක් ගමුකු. යුද හමුදාවක් ගත්තම මේ මේ ජෙනරල්වරු ගිහිල්ලා ගහගන්න නැහනේ. ගහගන්න යන්නේ පොඩි මනුස්සයා. අර තුවක්කුව තියාගෙන මාස 6ක් පුහුණුව ලබාගත් ඔය පොඩි තරුණ මනුස්සයා තමයි ගිහිල්ලා යුද්ධ කරන්නේ. මැරෙන්නේ උන් තමයි. උන් තමයි පහර දෙන්නේ. උන් තමයි කැම්ප් වලට ගිහිල්ලා පහර දීලා හිටන් ජීවිතත් පූජා කරගෙන මේ දේවල් කරන්නේ. ඉතින් අර පහළ මට්ටමේ තුවක්කු තියාගෙන ගිහිල්ලා යුද්ධ කරලා සටන් කරන්න බැරි වුණාම තමයි එතනින් ඉහළ තියෙන එක්කෝ යුද ටැංකිය එහෙම නැත්නම් ඉතා විශාල මේ මේ තුවක්කු භාවිතා කරගෙන ඊළඟ අධිරය හැටියට තව පොඩ්ඩක් බලවත් සේනාවක් නායකත්වය විසින් යමනු ලබන්නේ. ඒකත් එතනිනුත් ඒ දේ කරගන්න බැරි වුණාම තමයි අහස් යානා පාවිච්චි කරලා නැත්නම් නාවිකා පාවිච්චි කරලා විශාල මහා පරිමාණයේ එක්ක පිට රටින් හමුදාවක් ගෙනල්ලා තවත් ওই වගේ බැරෑරුම් යුද්ධවලට බහින්නේ. ඒ වගේම යක්ෂයාට පුළුවන් වුණා නම් අපේ ජීවිතවලට යක්ෂයා බලාපොරොත්තු වෙන දේ ඔය පොඩිම යක්ෂාත්ම වලින් තුලින් ඉටු කරගන්න එතකොට අපිට ලොකු ප්‍රශ්න එන්න ඕනේ නැහැ. දැන් බලන්න සමහර ක්‍රිස්තියානිකාරයන්ගේ ජීවිතේ කිසිම පිබිදීමක් නැහැ. කිසිම සතුටක් නැහැ, සන්තෝෂයක් නැහැ. ඇයි? හැමදාම අර gedara ප්‍රශ්නේ. මොකද ඒ ප්‍රශ්නේ හැමදාම පොඩි ප්‍රශ්නයක්, අරක්කු ප්‍රශ්නයක් නැත්තම් බීමත් ප්‍රශ්නයක් නැත්තම් ණය ප්‍රශ්නයක් මොකක් හරි අර සුළු ප්‍රශ්නයක්. ඉතින් සභාවට ඇයි ආවේ නැත්තේ කියලා අපි බොහෝ අයගෙන් අහනකොට ඒගොල්ලෝ දෙන උත්තරේ ඉතා සුළු පරිමාණයේ පොඩි ප්‍රශ්නයක්. එතකොට ඒ වගේ අයට යක්ෂයා ඔතනින් එහාට ගහන්න ඕනේ නැහනේ. මොකද ඔය පොඩි පෙරේතෙක්ව යවලා ඒ මිනිස්සෙන්ව ක්‍රිස්තියානිකාරකමෙන් ඈත් කරගන්න පුළුවන් වුණා නම් ආය මොකටද ලොකු ලොකු දෙමේ මේ යක්ෂාත්ම යවන්නේ? ඒ නිසා මිත්‍රවරුනි හොඳට අහගන්න, ඕනෑම සභාවකට, එහෙම නැත්නම් ඕනෑම ක්‍රිස්තියානි පවුලකට, එහෙමත් නැත්නම් ඕනෑම ක්‍රිස්තියානි පුද්ගලයෙකුට ඒ පොඩි ප්‍රශ්න දී දෙවියන් වහන්සේගෙන් ඈත් කරගන්නට යක්ෂයාට පුළුවන්කම ලැබුණොත් එතනින් එහාට ලොකු ලොකු ප්‍රශ්න යක්ෂයා ගේන්නේ නැහැ. ඒ හන්ද තමයි බොහෝ අය කියන්නේ, අම්මෝ අපි පල්ලි යනකොට අපි ගම්මෝ අපිට විරුද්ධ වුණා, අපිට ණය ප්‍රශ්න පැමිණියා, අපිට අරක වුණා, මේක වුණා, හප්පෝ ඒක නැවැත්තුවා, අනේ දැන් කිසිම කරදරයක් නැතුව අපි ඉන්නවා, අපි ඔය වගේ ඉන්න දෙන්න කියලා මිනිස්සු කියන්නේ. ඕක හන්ද තමයි. හැබැයි ඔය පෙරේතයෝ ඔය යක්ෂ ආත්ම තුලින් ගෙන එන ප්‍රශ්න අවලට අපි වැටෙන්නේ නැතුව
ඒ පරීක්ෂාව වලට නොවැටි. අපි ඉදිරියට ගියාම යක්ෂයා බලනවා මේ මිනිස්යාට අපි විශාල තව ලොකු ප්‍රශ්න ගේන්න ඕනේ කියලා. එතකොට ලොකු ප්‍රශ්න ගේන්න තව ලොකු බල ඇති ආත්ම එනවා. එතකොට අපි ওই බයිබලේ අපි බලපු ওই පදයෙන්ම අපිට බැලුවොත් ස්වර්ගීය ස්ථානවල සිටින දුෂ්ටකමේ ආත්ම සේනාවන්ට කරන්න බැරි වුණු දේ කරන්න යක්ෂයා ඊළඟට මොනවද කරන්නේ? අන්ධකාරයේ ලෝක මූලාදෑනින් වයවනවා. එතකොට ඒ යක්ෂ ආත්මාවෙන් පස්සේ මිනිසුන්ගේ ප්‍රශ්න වැඩි වෙනවා. දැන් දන්නවද යේසුස් වහන්සේ ළඟට එක සැරයක් ගෝලෝ ඇවිල්ලා කිව්වා, අනේ යේසුනි, ඔබ වහන්සේගේ නාමය පාවිච්චි කරලා අපි යක්ෂයෝ දුරු කරා. ඔන්න නමුත් ඔය අර අතන යක්ෂයෝ කිහිපයක් ඉන්නවා, උන් යන්නේ නැහැ කියලා. එතකොට යේසුස් වහන්සේ මොනවද කිව්වේ? ඔය වැනි යක්ෂ ආත්ම යන්න නම් ඔබ නිර්ආහාරව ඉන්නත් ඕනේ, යාඥාවෙන් නිරතව ඉන්නත් ඕනේ කියලා. ඒ වගේ යේසුස් වහන්සේම පැහැදිලිවම ප්‍රකාශ කරලා තිබෙනවා ඔය අශුද්ධ ආත්මවලට මේ බලතල විවිධ පරිමාණයෙන් සහ ප්‍රමාණයෙන් දී තිබෙනවා කියලා. එතකොට ඔය අන්ධකාරයේ ලෝක මුලා දෑනින්ට කරගන්න බැරි වුණාම මිනිස්සුන්ව නැත්තම් සභාවන්ව නැත්තම් පෞල්ව දෙවියන් වහන්සේගෙන් ඈත් කරන්ඩ පරාක්‍රමධාරීන්ව යවනවා. පරාක්‍රමධාරීන්ට බැරි වුණාම ඒ කටයුත්ත ඉවර කරගන්න අවසාන වශයෙන් අධිපතිකම් යවනවා. එතකොට බලන්න දැන් යක්ෂයා පොඩිම අශුද්ධ පෙරේතයෝ යවනවා, බැරි වුණාම ඊළඟ මේ ලොක්කොම යවනවා, ඒකත් බැරි වුණාම ඊළඟ ලොක්කන්ව යවනවා, ඊටත් පස්සේ අන්තිමට තමයි අර අධිපතිකම් කියන ලොක්කන්ව යවන්නේ. හොඳයි, දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඔය අධිපතිකම් වරුන්ටත් සමහර සභාවන් වලට විරුද්ධව වැඩ කරන්න බැරි වුණාම අන්තිමට ලුසිෆර්ට කරන්න තියෙන්නේ මොකද්ද? එතනින් පස්සේ තමයි ලුසිෆර් බහින්නේ වැඩේට. දැන් ඒක සාධාරණයි නේද? දැන් ඕනම යුද හමුදාවක වුණත් අපිට දන්නවා මේ ප්‍රධානීන් එක්ක තමයි සටන් කරන්නේ. පොඩි මිනිස්සව දාන්නේ නැහැ ප්‍රධානීන් එක්ක සටන් කරන්න. දැන් ওই වගේ තත්ත්වයක් අපේ ආත්මික සටන් ලෝකෙත් සිදු වෙන්න පටන් ගන්නවා. දැන් එතකොට දැන් සාතන් නැත්නම් ලුසිෆර් කොහොමද අපට පහර දෙන්නේ කියන එක තමයි අද අපි බලන්න යන්නේ. සාතන්ගේ එක ක්‍රියාවක් තමයි දෙවියන් වහන්සේ කරනවා වගේම දේවල් කරන එක. දෙවියන් වහන්සේ මොකක් හරි එකක් කරා නම් ඒ වගේම අනුකරණය කරලා මිනිස්සුන්ව රවට්ටන්න උත්සාහ කරනවා. දැන් දෙවියන් වහන්සේ ත්‍රිත්වයක්නේ. පියාණන් වහන්සේ, පුත්‍රයන් වහන්සේ, සුදාත්මන් වහන්සේ කියලා ත්‍රිත්වයක් හැටියට දෙවියන් වහන්සේ ඉන්නවා. දැන් ඔබට ඒ ත්‍රිත්වය පිළිබඳව පැහැදිලි වෙනවද තේරෙනවද? මම දන්නේ නැහැ. මට නම් තේරෙන්නේ නැහැ. මම අවුරුදු 18ක් දැන් දේවගැතිවරයෙක් හැටියට සේවය කරනවා. මාත් මේ ලංකාවේ, එංගලන්තේ, ඇමරිකාවේ ඔය හැම රටවල් ගානෙම ගිහිල්ලා ඉගෙනගෙන උත්සාහ කරා මේ ත්‍රිත්වය කියන්නේ මොකද්ද කියලා දැනගන්න. මට නම් මේ වනතුරු තේරුනේ නැහැ ඔය ත්‍රිත්වය කියන්නේ මොකද්ද කියලා. කමක් නැහැ. මොකද ත්‍රිත්ව දෙවියන් වහන්සේව තේරෙන්න තරම් මොලයක් අපිට දීලා නැහැ දෙවියන් වහන්සේ. මොකද දෙවියන් වහන්සේ ජීවමානයිනේ. උන්වහන්සේ නිකන් රූපයක්, රූකඩයක්, පින්තූරයක් නෙවෙයිනේ. ඉතින් රූපයක් නම් රූකඩයක් නම් අපිට තේරුම් ගන්නට පුළුවන්. නමුත් දෙවියන් වහන්සේ දෙවියන් වහන්සේ. අපි මිනිස්සු. අපිට අපිවම තේරුම් ගන්න බෑනේ. බලන්න අපේ බඩේ කැක්කුමක් ඇති වුණාම අපි ගිහිල්ලා කාවුදෝ දොස්තර කෙනෙකුට රුපියල් 250ක් දීලා කියනවා, අනේ දොස්තරතුමා මගේ බඩේ තියෙන ලෙඩේ හොයලා මට කියන්න කියලා. ඉතින් ඒ මිනිස්සු අපේ බඩ අත ගහලා ඉතින් හොයලා කියනවා මේ බඩේ මෙන්න මේකයි තියෙන්නේ බෙහෙත් ගනින් කියලා. ඉතින් අපි ගිහිල්ලා බෙහෙත් ගන්නවා. ඉතින් අපි කියන්නේ නැහැනේ මේක මගේ බඩ, මගේ වේදනාව මට තේරෙන්න ඕනේ, මට තේරුණා නම් තමයි මම බෙහෙත් බොන්නේ කියලා කිව්වනම් කාටද පාඩු? අපිටමයි. දැන් බොහෝ අය මගෙන් ඇවිල්ලා අහනවා මේ ත්‍රිත්වය කියන්නේ මොකද්ද කියලා. සමහරව අහනවා දෙවියන් වහන්සේ නම් මේ හැම දෙයක්ම මැව්වේ, දෙවියන් වහන්සේව මැව්වේ කවුද කියලා. ඉතින් ওই වගේ කතාවන් වලට මට උත්තර දෙන්න බෑ. ඒ නිසා මම කියනවා ඔබගේම නහය ඔබට කණ්ණාඩියක් නොමැතිව බලා ගන්න පුළුවන් නම් ඊටු ටිකක් තේරෙයි කියලා. මොකද අපේ නහය අනිත් හැම කෙනාම බලනවා. නමුත් අපිට පේන්නේ නෑනේ නේද? එතකොට අපිට අපේ නහය බලා ගන්න නම් කණ්ණාඩියක් තියලා බලන්න ඕනේ. ඒ වගේ අපි ගැනම අපිට සම්පූර්ණ සර්ව විස්තරයක් දැනගන්නට අපහසුතාවය තිබෙනකොට
අපිව මවපු ඒ ජීවමාන දෙවියන් වහන්සේව තේරුම් ගන්නට අපිට පුළුවන් කමක් කොහෙත්ම නැහැ. එතකොට ත්‍රිත්ව දෙවියන් වහන්සේගේ ත්‍රිත්වය කියන්නේ මොකක්ද කියලා අපිට තේරෙන්නේ නැහැ. නමුත් අපි අදහන්න ඕනේ මෙන්න මෙච්චරයි. දෙවිවරු තුන් දෙනෙක් නෙවෙයි එකම දෙවියන් වහන්සේ. හැබැයි පුද්ගලයන් තුන් දෙනෙක් හැටියට ඉන්නවා. ඕක කොහොමද වෙන්නේ කිඳ මන්ද ආදි විස්තර අපිට ඔතනින් එහාට තේරුම් ගන්නට බෑ. තේරුම් ගන්නට උත්සාහ කරන්න එපා, අතහැරලා දාන්න. හැබැයි යක්ෂයා මොනවද කරන්නේ? යක්ෂයාට හැම වෙලෙම ඕනේ දෙවියන් වහන්සේව අනුකරණය කරන්නනේ. යක්ෂයාට බෑනේ එක යක්ෂයෙක් හැටියට ඉඳලා පුද්ගලයන් තුන් දෙනෙක් හැටියට ක්‍රියා කරන්න. ඒ නිසා යක්ෂයාගේ ඉහළම නායකත්වයේ ඉන්නවා අශුද්ධ ආත්ම තුනක්, නැත්තම් සාතන්ලා තුන් දෙනෙක් ඉන්නවා. ඒ සාතන්ලා තුන් දෙනාගේ නම් මොනවද දන්නවද? පළවෙනි එක්කෙනා තමයි යෙෂබෙල්, දෙවෙනි එක්කෙනා තමයි අන්තික්‍රිස්තුස්, තුන්වෙනි එක්කෙනා තමයි මරණයේ පාතාලයේ ආත්මය. යෙෂබෙල්, අන්තික්‍රිස්තුස් සහ මරණයේ පාතාලයේ ආත්මය. දැන් අපි අද යෙෂබෙල් ගැන විතරක් බලන්න යන නිසා අනිත් දෙන්න ගැන මං ඉතා කෙටියෙන් විස්තර කීපයක් කියන්නම්. ඔය මරණේ පාතාලේ ආත්මය කියලා උතන කියන්නේ ඔය සාමාන්‍ය මනුෂ්‍යාව සිය දිවි නසා ගන්නට පොළවන්න, එහෙම නැත් පොළඹවන, එහෙම නැත්තම් මිනී මරන්නට පොළඹවන ඔය සුළු ආත්මයක් නොවේ. මේ ආත්මය තමයි අර ලෝකයේ මහා පරිමාණයේ දහස් ගණන්, එහෙම නැත්තම් ලක්ෂ ගණන්, කෝටි ගණන් මිනිස්සුන්ව මරන්න, මිනිස්සුන්ව පොළඹවනව නේද? දන්නවද දෙවෙනි ලෝක යුද්ධ කාලේ හිටියා ඇඩොල්ෆ් හිට්ලර් කියලා ජර්මන් අධිරාජ්‍යවරයා? ඒ මනුෂ්‍යව පොළඹවලා ඔය වගේ මේ ලක්ෂ 60කට අධික සංඛ්‍යාවක් යුදෙව්වන්ව සහ ලක්ෂ 40කට අධික රොඩි ජනතාවක් ඒ ජර්මන් දේශයේ සහ ඒ අවට තිබුණු පෝලන්ඩ්, හංගේරි ඔය රටවල්වල විනාශ කරලා දමන්නට හිට්ලර්ව පොළඹවලා තිබෙන්නේ ඒ මරණේ පාතාලයේ ආත්මය. ඊගාවට උගන්ඩාව හිටිය 70 ගණන්වල ඉදි අමීන් කියන අධිරාජ්‍යවරයා, අන්න ඒ මිනිස්සාව පොළඹවලා තියෙන්නේ මේ මරණේ පාතාලයේ ආත්මය තමයි. එතකොට අද ලෝකේ මහා පරිමාණයේ ලක්ෂ සංඛ්‍යාවක මිනිසුන්ගේ ලේ වගුරවන ලොකු ලොකු යුද්ධවලට හේතු වෙන ඔය ආත්මය තමයි ඔය සාතන් මරණයේ පාතාලයේ ආත්මය කියන සාතන්. ඊගාවට අන්තික්‍රිස්තුස්. අන්තික්‍රිස්තුස්ලා ඕන තරම් ඉන්නවා, ඉස්සරත් හිටියා. හැබැයි අර අවසාන ප්‍රධානතම අන්තික්‍රිස්තුස් තව ලෝකෙට ආවේ නැහැ. ඒ අන්තික්‍රිස්තුස් එන්නේ යන්නේ කවදද දන්නවද? සභාව ඔසවා ගනු ලබන්න යනවනේ. අපි ඉංග්‍රීසියෙන් ඒකට කියනවා රැප්චර් කියලා. ක්‍රිස්තියානි අය යේසුස් වහන්සේගේ දෙවැනි පැමිණීමේ අපි අතුරුදහන් වෙලා අපි යේසුස් වහන්සේ ළඟට යනවා. අන්න ඒ අවස්ථාවේ ඔය අන්තික්‍රිස්තුස් ඇවිල්ලා එතැන් පටන් අවුරුදු 7ක් මේ ලෝකයේ පාලනය කරන්නට යනවා. මම වෙනම පාඩමක වෙනම සීඩී තැටියක මම උගන්වන්නට බලාපොරොත්තු වෙනවා මේ එලිදරව් පොතේ ඔය කියලා තියෙන අන්තිම කාල ඉගැන්වීම. ඔබටත් පුළුවන් නම් ඒක අපෙන් ඉල්ලලා ලබා ගන්න. දැන් එතෙන්දී මම පැහැදිලිව ප්‍රකාශ කරනවා අන්තික්‍රිස්තුස් කියන්නේ කවුද, කොහොමද මේ ලෝකෙට එන්නේ, කවුරු මතද ඉඳගන්නේ, කොතැන් සිටන් පටන්ද මේ කොතැන් සිටද ඔය අන්තික්‍රිස්තුස් මේ ලෝකේ පාලනය කරන්නේ, ඔය ආදි වශයෙන් ඔය දේවල් මම ඔහෙ විස්තර කරලා තිබෙනවා. දැන් අද අපි බලන්න යන්නේ යෙෂබෙල්. යෙෂබෙල් කියන ආත්මය සභාවන් සහ පවුල් තුල ක්‍රියා කරන විශාල ආත්මයක්. හැබැයි මං ඉස්සෙල්ලා කිව්වා වගේ අර පොඩි 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 සීරියාකා මහසෝනාගෙන් කරගන්න පුළුවන් වැඩ යෙෂබෙල් ඇවිල්ලා කරන්නේ නැහැනේ. යෙෂබෙල් කියන්නේ ඉතා ඉහළම මට්ටමේ ඉන්න සාතන්. එතකොට ඔය පොඩි පොඩි අශුද්ධ ආත්ම වලින් තුලින් කරගන්න පුළුවන් දේවල් මේ යෙෂබෙල් ආත්මය කරන්නේ. ඒ නිසා හැම සභාවකම යෙෂබෙල්ගේ ක්‍රියාවලිය තිබෙනවා කියලා කියන්න බෑ. හැම ගෙදරකම, ක්‍රිස්තියානි ගෙදරකම, නැත්නම් හැම ක්‍රිස්තියානි පුද්ගලයෙක් තුළම ඔය යෙෂබෙල්ගේ ආත්මය තිබෙනවා, එහෙම නැත්නම් ඔය යෙෂබෙල්ගේ ආත්මය ක්‍රියා කරන්න උත්සාහ කරනවා කියලා
අපිට කියන්න බෑ. කවුරු කවුරුන්ට විරුද්ධවද? එසේ නැතහොත් කුමන සභාවන් වලට එරෙහිවද ඔය ඒෂබෙල් සටන් කරන්න කියලා කියන්නද? මොන මොන සභාව නැත්නම් මොන මොන පුද්ගලයන් ඔය පොඩි පොඩි යක්කුන්ට විරුද්ධව සටන් කරලා ශක්තිමත් වෙලා ඉන්නවද? ආත්මික වර්ධනය, වචනයෙන් වර්ධනය, ආලේපය, ඔය ආදි වශයෙන් බයිබලයේ කියා තිබෙන සෑම දෙයකින්ම වර්ධනය වෙලා තිබෙනවා නම් සභාවක්, අන්න ඒ සභාවට විරුද්ධව තමයි ඔය යෙෂබෙල්ගේ ආත්මය ක්‍රියා කරන්නේ. පවුල් ගත්තහම කොයි පවුල් වලද පවුල් යාඥාව වචනය සභාවට යන්නේක නොවලක්වන ආලේ ආකල්පය. ඒ වගේ දසයෙන් කොටස සම්මාදම අවංකව දීම, දෙවියන් වහන්සේට තමන්ව කැප කරලා සේවය කිරීම ආදී ඔය වැනි බයිබලයේ බලාපොරොත්තු වෙන්නා වූ ක්‍රිස්තියානි දේවල් තිබෙන පවුල් වලට තමයි යෙෂබෙල්ගේ ආත්මය එන්නේ. ඒ වගේම පෞද්ගලිකව ගත්තා අපි දෙවියන් වහන්සේ තුල වර්ධනය වෙලා වචනෙන් පිරීලා ආත්මෙන් පිරීලා ආලේපෙන් පිරීලා ඉන්නකොට තමයි යෙෂබෙල් අපට විරුද්ධව ක්‍රියා කරන්න එන්නේ. යෙෂබෙල්ගේ ආත්මේ තවත් මේ සූක්ෂම ක්‍රියාකාරීත්වයක් තියෙනවා. ඒක තමයි පහළ මට්ටමේ ඉඳන් ගහගෙන ඉන්නේ. ඒ කියන්නේ සභාවකට ගහන්න ගත්තාම සභාවේ ඉන්න අලුත් ඇදහිලිවන්තයාට ගහන්න පටන් ගන්නෙ නෑ. පවුලක් ගත්තම පවුලේ ඉන්න කුඩාම දරුවා පටන් ඊට පස්සේ ඔන්න ඔය වගේ ඊට පස්සේ අයියාට ගහලා ඊට පස්සේ අක්කට ඊට පස්සේ ලොකු අයියාට ඊට පස්සේ අම්මට ඊට පස්සේ තාත්තට ඔය වගේ පාර දෙන්නේ නෑ ඔය යෙෂබෙල්. නැවතවරයක් මෙහෙම කියන්නම්කෝ. දැන් සභාවක් අපි ගමු. සභාවන් වල සාමාන්‍යයෙන් දුර්වලම අය කියලා අපි කාටද කියන්නේ? අලුතෙන් ආපු කට්ටියට. තාම වචනයෙන් වර්ධනය වෙලා නැහැ, තාම ආලේපේ ලබලා නැහැ, නැත්තම් ආලේපේ ලබලා අලුත්. තාම ඒගොල්ලෝ හරි හැටි දෙවියන් වහන්සේ ගැන හොඳ මේ හොඳ තීරුමක් නැහැ. ඉතින් ඔය වගේ කට්ටියට විරුද්ධව තමයි යක්ෂයා පාර දෙන්නේ කියලා අපි හිතනවා. ඒක ඇත්ත. කොහොමද දන්නවද? අර මං කිව්වේ අර පොඩි 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 යක්කු පැටව, අර පොඩි පොඩි උන් පෙරේතයෝ, ඔන්න ඔය වගේ උන් ඇවිල්ලා ගහන්නේ ඔය මිනිස්සුන්ට තමයි. ඉතින් ඔය මිනිස්සු ඔය වගේ පොඩි පොඩි යක්ෂයින්ගෙන් පහර වදිනකොට ඒගොල්ලෝ දුක් වෙනවා. ඉතින් අපි දේවගැතිවරුන් හැටියට අපි ඒගොල්ලන්ට උදව් උපකාර කරන්න ඕනේ, ඒගොල්ලෝ සමග යාඥා කරන්න ඕනේ, යක්ෂයින් දුරු කරන්න ඕනේ, අනුශාසනා දෙන්න ඕනේ, ඔය ඔක්කොම තියෙනවා. හැබැයි සභාව වර්ධනය වෙලා අපි ආලේපයෙන් වචනයෙන් පිරෙලා ඉන්නකොට අර අලුත් කට්ටියක් ඉඳි, දුර්වල කට්ටියක් ඉඳි. හැබැයි යෙෂබෙල් ඔය අය තුලින් පහර දෙන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. දැන් ඔබ දේවගැතිවරයෙක් නම් මේක අහගෙන ඉන්න ඔබ දේවගැතිවරයෙක් නම් දේවගැතිවරයෙක්ගේ භාර්යාවක් නම් හොඳට මතක තියාගන්න. යෙෂබෙල්ගේ ආත්මය ඔබගේ සභාවට පහර දෙනවා නම් ඒ යෙෂබෙල්ගේ ආත්මය පහර දෙන්න යන්නේ දුර්වලම ඇදහිලිවන්තයන් තුලින් නෙවෙයි. හොඳේ කවුරු තුලින්ද කොහොමද කියලා මම තව පොඩ්ඩකින් කියන්නම්. ඊට කලින් තව දෙයක් මම කියන්නම්. යෙෂබෙල්ගේ ආත්මය අපේ සභාවට විරුද්ධව වැඩ කරනවා කියනවා නම්, අපේ පවුලට විරුද්ධව වැඩ කරනවා කියනවා නම් ඒක යහපත් සලකුණක්. ඒක හොඳයි. ඇයි දන්නවද? අපි වර්ධනය වෙලා ඉන්නවලු. අපි යක්ෂයාට තර්ජනයක් වෙලා ඉන්නවලු. දැන් යක්ෂයා පොඩි පොඩි පැටවුන් යාලා අපිව පහර අපිව මේ මැඩ පවත්ව ගන්න බැරිලු. ඉතින් ඒක හොඳ ලකුණක් නේ. එන්නම් අපිට විරුද්ධව යෙෂබෙල්ගේ ආත්මය ඇවිල්ලා තියෙනවා කියලා කනස්සල්ලට ඉඩ දෙන්න එපා. දුක් වෙන්න එපා, කැළඹෙන්න එපා. නියමයි. මොකද අපි වර්ධනය වෙලා ඉන්නවා. එතකොට දැන් වර්ධනය වෙලා ඉන්න නිසා යෙෂබෙල්ගේ ආත්මය ඇවිල්ලා පහර දෙන්න යන්නේ පොඩි මිනිස්සයාට නෙවෙයි, ලෝකුම මිනිස්සයාට. අපේ සභාවේ මවුන්ට් කාමෙල් දේව සභාවේ ප්‍රධාන දේව ගැතිවරයා මම. අපේ සභාවට විරුද්ධව යෙෂබෙල් මේ දවස්වල වැඩ කරනවා. ඉස්සල්ලාම යෙෂබෙල් කාටද ගහන්න හදන්නේ දන්නවද? මට ගහන්න හදලා උත්සාහ කරලා බැරි වුණාම මගේ භාර්යාවට පහර දෙන්න හදනවා. කොහොමද පහර දෙන්නේ කියන එක මම තව පොඩ්ඩකින් කියලා දෙන්නම්. දැන් මේක අහගන්නකෝ. දැන් මටත් පහර දෙන්න බෑ, මගේ භාර්යාවටත් පහර දෙන්න බෑ. අපි සටන් කරනවා, අපි ශක්තිමත් ඉන්නවා කියලා දැනගත්තාම ඊගාවට කාටද පහර දෙන්න යන්නේ? මගේ උපකාර, මගේ උපදේව ගැතිවරයාට, ඊගාවට ඔහුගේ භාර්යාවට, ඊට පස්සේ සභාවේ වැඩි මහල්ලට ඔහුගේ භාර්යාවට. මෙන්න මේ වගේ තමයි යෙෂබෙල් පහර දෙන්නේ. හැබැයි මෙන්න මේකත් හොඳට මතක තියාගන්න. දැන් මට පහර දීලා බැරි වුණාම මගේ භාර්යාවට පහර දෙන්න යනවා නේද? මාව අත්හැරලා නෙවෙයි යන්නේ,
මටත් ආය මැරෙනකම් එහෙම නැත්නම් යේසුස් වහන්සේ ඇවිල්ලා අපිව ඔසවා ගන්නකම් ඔය යසබෙල් එක සටන් කරන්නම වෙනවා ඉතින් මම මේ පැත්තෙන් සටන් කරගෙන ඉන්නකොට ආය මගේ භාර්යාවටත් ඔහු පහර දෙනවා ඊට පස්සේ මායි මගේ භාර්යාවයි මෙහෙ සටන් කරගෙන ඉන්න ගමන් ආය මගේ උපදේවක ඇතිවරයාටයි ඔහුගේ භාර්යාවටයි පහර දෙනවා ඉතින් ඒ ආයත් ඔය යක්ෂ ආත්මයත් එක්ක යසබෙල් එක යුද්ධ කරගෙන ඉන්න ගමන් ආය අපේ වැඩි මහල්ලාගේ ගෙදරට යනවා යසබෙල් ආත්මය ඒ සහෝදරයාට ඊට පස්සේ ඔහුගේ භාර්යාවට මෙන්න මේ ආදි වශයෙන් මුළු ස්වභාවටම ඉහළ මට්ටම පටන් පහළ මට්ටම දක්වා ඌ සියලුම දෙනාට ඔය යෂබෙල්ගේ ආත්මය පහර දෙන්න පටන් ගත්තා නම් ඔය ආත්මය නවත්තන්නේ නැහැ ආපෙත් නවත්තන්න ලෑස්ති නැහැ මැරෙනකන් නැත්තම් යේසුස් වහන්සේ එනකන් අපිත් යෂබෙල්ව පරාජය කරගෙනමයි ඉන්නේ යන්නේ දැන් කොහොමද පහර දෙන්නේ කොහොමද ඇතුල් වෙන්නේ කියන දේවල් අපි දැන් බලන්න බලමු ඕක බලන්න ක්‍රමයක් තියෙනවා ඒක තමයි යෂබෙල් කියන නමේ අර්ථය අපි හොයාගත්තා යෂබෙල් කියන නම හෙබ්‍රෙව් භාෂාවෙනුත් අර්ථ තිබෙනවා අරාමික් කියන භාෂාවෙත් අර්ථයන් තිබෙනවා ඔය යෂබෙල් කියන බයිබලයේ අපි හඳුන්වන ඒ කාන්තාව පැමිණි ඒ රටේ ෆිනිෂියා කියන ඒ සීදෝන් රටේ ඒ අර්ථයකුත් තිබෙනවා ඉතින් ඔය අර්ථ අපි බලමු අර්ථ හතරක් තිබෙනවා ඔය අර්ථ හතරම හොඳට පැහැදිලිවම අපිට කියලා දෙනවා ඔය යෂබෙල්ගේ ආත්මය කොහොමද අපට විරුද්ධව වැඩ කරන්නේ කියලා. පළවෙනි අර්ථය තමයි කරුණාව පිරි ආදරය. කරුණාව පිරි ආදරය. දැන් බලන්න යෂබෙල් කියලා කියන්නේ අසුද්ධ ආත්මයක්. හැබැයි නමේ තේරුම දැක්කද? කරුණාව පිරි ආදරය. දැන් අද සභාවන් වල නායකින් එකන අපි දැන් මේ කතා කරන මම ඇතුළු අද සභා නායකවරු සමහර වෙලාවට අපි වැරද්ද කරන්නේ අපේ වැඩි කරුණාව වැඩි බහුල මේ ආදරය මේ නිසා තමයි අපි මොනවද කරන්නේ සමහර දේවල් වලට සභාවේ ඉඩ දෙන්නේ දැන් බලන්න උදාහරණ ලෙස මම කියන්න කැමති නෑ මොකද උදාහරණ කියපුවම සමහර මේ අහිංසක මිනිසුන්ට තුවාල වෙනවා මම නිකන් කියන්නම්කෝ දැන් කවුරු හරි මොකක් හරි වැරද්දක් කරනවා අපි මොනවද කරන්නේ සභාවේ නායකයින් හැටියට ඒගොල්ලන්ට තරවටු කරනවා තරවටු කරන්නේත් අපි කෙලින්ම කිල්ලා තරවටු කරන්නේ නැහනේ අපි වටාවෙන් පිටාවෙන් හිමීට ඒගොල්ලන්ට මෙන්න මෙහෙමයි මෙහෙමයි බයිබලයේ මෙහෙම කියලා තියෙනවා අරකද මේකද කියලා හිමීට කියනවා ඉතින් අපි කියන ශෛලිය කරුණාව පිරි ශෛලියක් නිසා අද මිනිස්සු අපිව ගුණාට අඳනවා. ඒගොල්ලොත් අඬලා වැළපිලා ආපහු ඒ වැරද්ද කරනවා. ආපහු ඔබ කතා කරනවා. ආපහු 16 කොටසෙන් හොරකම් කරනවා. එතකොට ආපහු මොනවද කරන්නේ? අපිට ඇවිල්ලා අර දුක්බර මූණ අර ඔර්ලෝසුවේ 6 තියනවා වගේ ආ උඩ ඉඳන් පහළ වෙනකන් දික් මූණක් පින්නගෙන අපිට කියනකොට අපේ හිත ඉතින් අපි එඬේරුනේ. අපි නායකයෝනේ. අපි ඉතින් කරුණාවෙන් පිරි ඉන්න මිනිස්සුනේ. අපිට දුක එනවා. ඉතින් අපි මොනවද කරන්නේ? හොඳයි හොඳයි සහෝදරයා හොඳයි සහෝදරිය ඉතින් ආය කරන්න එපා හොඳයි දැන් ඔය 64 වෙනි වතාවට ඔය කරේ ආය කරන්න එපා කියනවා ආය 65 වෙනි වතාවටත් කරලා ඇවිල්ලා අපිට ඇවිල්ලා අනේ සමාව වෙන්න කියනකොට අපි සමාව දෙන්න යනවා ඔන්න ඔය වගේ දේවල් නිසා ඔය කරුණාව ඔය මෛත්‍රිය ඔය ආදරය ඒ දේවල් වලට සීමා තියෙන්න ඕනේ දෙවියන් වාසේ මේ ලෝකෙට ආදරය කරාට වැඩිය අපි පාස්ටර්ලා අපිට පුළුවන් අපේ ඇදහිලිවන්තින්ට ආදරය කරන්න දෙවියන් වහන්සේම කලක් තීරණය කරා මේ මිනිසුන්ව මම මැව්වට වැඩිය නිකන් ඉඳලා ඉන්න තිබ්බා. හොඳයි දැන් ජල ගැල්මකින් විනාශ කරලා දාමු කියලා විනාශ කරලා දැම්මා. අර නෝවා කියන මිනිස්සයා අර හොඳ මිනිස්සෙක් හැටියට හිටපු නිසා මිනිහට විතරක් බෝට්ටුවක් හදාගෙන ඔය බේරෙන්න කියලා කිව්වා. ඉතින් දෙවියන් වහන්සේ එච්චර කරුණාවෙන් පිරි දෙවියන් වහන්සේම ඔය වගේ කරනවා නම් සමහර වෙලාවට අපි දෙවියන් වහන්සේට වැඩිය කරුණාව පෙන්වන්න හදනවා. සමහර වෙලාවට දෙවියන් වහන්සේ කියනවා 16 කොටස දුන්නේ නැති මිනිස්සයා සාපෙන් ඉන්නේ කියලා කියනවා. අපි පාස්ටර්ලට ඕක කියන්න දුක නිසා අපි මොනවද කියන්නේ? අනේ මේ 16 කොටස දෙන්න හොඳේ නැත්තම් සාපේ එයි කියලා කියනවා. බයිබලෙ කියලා තියෙනවා සාපේ ආයේ එන්න දෙයක් නැහැ. 16 කොටස හොරගම් කරපු දවසේම සාපේ ඇවිල්ලා ඉවරයි කියලා. දැන් මේක නිකන් උදාහරණයක් විතරයි. ඉතින් බලන්න අපේ ආදරය කරුණාව ඕනාවට වැඩි වුණාම ඕක මේ සභාවට ඉතා ඛේදවාචක සිදුවීම් ඇති කරනවා. ඉතින් ඕවා කරන්නේ සමහරවිට කවුද? හොඳට අහගන්න. කරුණාව දයාව ආදරය කියන දේ දෙවියන් වහන්සේගේ.
නමුත් ඉසබෙල්ගේ ආත්මය අපිට නායකයන්ට මොනවද කරන්නේ කරුණාව දක්වන්නට නොසුදුසු තැනට කරුණාව දක්වන්නට පොළඹවනවා ආදරය දෙන්නට නොසුදුසු ස්ථානවලට අපි ආදරය දෙන්න උත්සාහ කරනවා ඕකෙන් පස්සේ මොනවද වෙන්නේ කරුණාව ආදරය නිසා අපි ඉවරයි දැන් උදාහරණයක් කිව්වොත් එහෙම දැන් අපි කියමුකෝ සභාවේ ඉන්නවා සහෝදරියෙක් ඉන්නවා ඒ සහෝදරයගේ ගෙදර ස්වාමි පුරුෂයාගේ ප්‍රශ්න ස්වාමි පුරුෂයා ගෙදරට ඇවිල්ලා ගහනවා ළමයින්ව අරන් බිත්තියට හේතු කරලා අනිනවා බීලා ඇවිල්ලා බඩු මුට්ටු කඩනවා ඉතින් ඒ සහෝදරි අපිට කතා කරලා කියනවා අනේ පාස්ටර් මෙන්න මේ වගේ තත්වයක් උඩ තමයි මම ජීවත් වෙන්නේ කියලා ඉතින් පාස්ටර්ට දුක ඇති වෙන්න ඕනේ මොකද මේ මනුස්සයා එඳහෙරෙක්නේ ඒ පාස්ටර්ට කඳුළු එන්නත් ඕනේ දුක තියෙන්න ඕනේ ආදරය තියෙන්න ඕනේ කරුණාව තියෙන්න ඕනේ නමුත් යෂබෙල් මොනවද දන්නවද කියන්නේ ඔය ආදරයයි කරුණාවයි වැඩි කරනවා පස්සේ ටික කාලයක් ගියායින් පස්සේ මේ පාස්ටර් අර සිස්ටර්ලත් අරගෙන කොහේ හරි යනවා ගිහිල්ලා ඉවරයි දැන් ඔය දෙන්න එකට ජීවත් වෙනවා ඕක වෙලා තියෙනවද නැද්ද දැන් මේක අහගෙන ඉන්න ඔබ තවම ආරංචි වෙලා නැත්තම් ඔබ මේ ලෝකේ නෙමෙයි ජීවත් වෙන්නේ ඔබට තවම ඔය වගේ දේවල් ආරංචි වෙලා නැත්තම් ඔබ හරි හොඳයි ඒ කියන්නේ ඔය එක එක කතා වලට ඔබ ඇහුම්කන් දෙන්නේ නැහැ කියන එක තමයි තේරුම. හැබැයි ඔහොම වුණාම අපිට ලෝකේ ජීවත් වෙන්නත් බෑ. මොකද අපි මිදුලට ඇවිල්ලා අපිව මරන්න ආවත් අපි දන්නේ නැහැ මේ වගේ සිදුවීමක් සිදු වෙනවා කියලා. මිත්‍රවරුනි මං කියන එක හොඳට අහගන්න. අපි නායකයන්. අපිට කරුණාව ආදරය තියෙන්න ඕනේ. නමුත් මේ යෂබෙල් එක ඉතා වැඩි වශයෙන් එක එක මිනිසුන්ට පෙන්වන්න කියලා අපි එළියට දාන්න ඕන මිනිසුන් එළියට දාන්න දෙන්නේ. අපි තරවටු කරන්න ඕන මිනිස්සුන්ට තරවටු කරන්න ඉඩ දෙන්නේ අපි ඉවසනවා ඉවසනවා කියාගෙන දේව ප්‍රේමය දේව කරුණාව කියලා කියාගෙන අන්තිමට නායකත්වය පාපයට වැටෙන්න පටන් ගන්නවා ඒ නායකයා ඔහොම නෙමෙයි මම ප්‍රවේශමෙන් ඉන්නවා කියලා හිතපුවාම නායකයාගේ භාර්යාවට දැන් පාස්ටර්ලා තීරණ ගන්නවා මෙන්න මේ පුද්ගලයාට මීට පස්සේ මම අවස්ථාවක් දෙන්නේ නැහැ ඕන තරම් අවස්ථාව දීලා ඉවරයි තව එක අවස්ථාවක් දුන්නොත් මේ මිනිස්සයා සබහවත් කඩාගෙන යනවා කියලා පාස්ටර්ගේ භාර්යාව කියයි අනේ තව එක චාන්ස් එකක් දෙන්නකෝ පවුනේ කියලා කියයි එතකොට යෂබෙල් දැන් කාටද ක්‍රියා කරන්නේ ඔය පාස්ටර්ගේ භාර්යාවට දැන් තව එකක් හොඳට මතක තියාගන්න ඒ කියන්නේ භාර්යාවක් ඇවිල්ලා දේවගතිවරයාට කියනකොට අනේ මෙයාට සමාව දෙන්නකෝ කියලා ඒක යෂබෙල් නෙමෙයි එහෙම හිතන්න එපා ඒවා ඕනේ මොකද සමහරලාට පාස්ටර්ලා පොඩ්ඩක් දැඩි සිතින් තීරණ ගන්නකොට භාය වාර්යාවගේ අර කාන්තා ගුණය ඒ ඒ මෙලෙක් ගුණය තියෙන්න ඕනේ මේ අපිට අපිව පොඩ්ඩක් සංසම් කරන්න දැන් මගේ සේවයේ වුණත් සමහරලාට මම හිටපු ගමන් කඩාගෙන පැනලා අරක කරනවා මේක කරනවා මේ මනුස්සයාට මෙහෙම කියනවා කියලා කියනකොට මගේ භාර්යාව එල්ල කියනවා අනේ මේ පොඩ්ඩක් ඔය සංසම් වෙලා පොඩ්ඩක් කල්පනා කරන්න කියලා කියපු ගමන් මම කියන්න හොඳ නැහැ මේ 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 යෂබෙල් පලයන් යන්න කියලා ඒක වැරදි ඉතින් ඒ වගේ ඔය කරුණාව ඔය කාන්තාවන් අපිව දීලා අපිට භාර්යාව දුන්නේ දේවනස ඕකටත් තමයි ඉතින් ඉතින් අපි ඔය වගේ භාර්යාවගේ අනුශාසනාවක් පොඩ්ඩක් අහන්න ඕනේ ඔය වගේ අවස්ථාවක හැබැයි සමහර වෙලාවට අපි ඉඩ දීලා 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 දැන් ආය බෑ ආය මේ පුද්ගලයාට අවස්ථාවක් දෙන්න බෑ කියන තීරණයකට ආමෙන් පස්සේ වචනානුකූලව දෙවියන් වහන්සේ අපිට හොඳටම පැහැදිලිව එළිදරව් කරලා ඉවරයි මේ පුද්ගලයාට විරුද්ධව මේ වගේ පියවරක් ගන්න කියලා අන්න ඒ වෙලාවට යෂබෙල් අපේ භාර්යාවට කියනවා මේ භාර්යාවගේ හිතට ඒ කරුණාව ඒ ආදරය දාලා අයියෝ එපා අරකද මේකද කියලා කිව්වම අන්තිමට මොනවද වෙන්නේ අපි ඒ තරවටු කරන්න ඕන මිනිස්සුන්ව තරවටු කරන්නේ නැතුව අන්තිමට ඔබ සභාව තුළ විශාල ප්‍රශ්නයක් හැටියට එනවා. එතකොට දැන් පළවෙනි නමේ තීරම මොනවද? යෂබෙල් කියන්නේ කරුණාව පිරි ආදරය. ඔන්න බලන්න ඊළඟට තව අර්ථයක් තියෙනවා. ඒක තමයි කෝ රජ කුමාරයා. ඔය යෂබෙල් කියන නමේම තීරමක් තමයි. එක තීරම කරුණාව පිරි ආදරය. ඊළඟ තීරම මොනවද? කෝ රජ කුමාරයා ප්‍රශ්නය. වගේ බලන්න පළවෙනි තීරමටයි දෙවෙනි තීරමටයි කිසිම සම්බන්ධයක් නැහැ කෝ රජ කුමාරයා ඔය තීරුමේ විස්තරයක් මම දෙන්නද දැන් බලන්න යේසුස් වහන්සේ බවතිස්ම ගත්තයින් පස්සේ පියාණන් වහන්සේ උඩ ඉඳලා කතා කරලා කිව්වා මේ මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාය උන්වහන්සේ කෙරෙහි මාතෘප්තිය උන්වහන්සේ ගැන මාතෘප්තියට පත් වෙන්නේ මේ කියලා කියනවා. දැන් ඔය හඬෙන් පස්සේ තමයි යේසුස් වහන්සේ ගිහිල්ලා දවස් 40ක්
निराहार हिंदला याज्ञा करे निराहार याज्ञा हमारो ना पास से यक्ष येसु स्वान से आप फले में नहीं प्रश्न मनवाद उन्हें येसु स्वान से दें बड़गिनी यक्ष हनवा मी ओब दिव्यान वहां से गे पुत्र नम ओ गल रोटी करान මේ දවස් 40කට කලින් තමයි දෙවියන් වහන්සේ පෑදිරියොම මිනිසුන් ඔක්කොම ඉඳද්දි කිව්වේ මේ මාගේ ප්‍රේමවන්ත පුත්‍රයා කියලා. දැන් යේසුස් වහන්සේ බඩගින්න ඉන්නකොට ඔය අක්ෂයවිල කියනවා මේ විදිහට කියපුවද අපි? මේ කෝ ඔබ තුල ඉන්න අර දේව පුත්‍රයා ආන් දැක්කද? ප්‍රශ්නයක් අහනවා. ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම් මේ ගල් රොටි කරන් මෙන්න මේක තමයි උඩඟුකම යෙෂබෙල් ගියා නමේ තේරුමක් මොකද්දලු කෝ රජ කුමාරයා රජ කුමාරයා කියන්නේ කවුද ඕන වෙලාවක රජ මන්දිරයට යන්න පුළුවන් රජ සිංහාසනය ළඟට යන්න පුළුවන් ඇයි තාත්තනේ ඉඳගෙන ඉන්නේ සිංහාසනයට ළඟට ගිහිල්ලා හැම එක්කෙනාම දෙකට නැමිලා රජතුමනී කියලා කියනකොට තාත්තේ කියලා යන්න පුළුවන් පුද්ගලයා කවුද රජ කුමාරයා එතකොට අපි තුල තිබෙන සමහර හොඳ දේවල් ඔය යෙසබෙල්ගේ ආත්මය මොනවද කරන්නේ උඩඟු කමට පාවිච්චි කරන්න උත්සාහ කරනවා ඒ කියන්නේ අපි සේවයේ වර්ධනය වෙලා එනකොට අපි තුලට ඒ ආකල්පයක් ගෙනවා කෝ අර ලොකු පාස්ටර් මො තමයි අර ලොකු පාස්ටර් නැත්තම් මො තමයි ඒ ලොකු පාස්ටර්ගේ භාර්යාව මො තමයි ඒ ලොකු පාස්ටර්ගේ පුතා මො තමයි ලොකු පාස්ටර්ගේ මස්සිනා ඔය වගේ ආඩම්බරේ උඩඟුව නැත්තම් සමහර අයගේ හිත වලට දානවා ලොකු අයගේ හිත වලට මොනවද කෝ අරඹ තුල ඉන්න අර පාරම්පරික පුද්ගලයා උඹේ කුලය මොනවද උඹේ මලය මොනවද උඹේ අරක මොනවද උඹේ මේක මොනවද ඇයි උඹ මේ වගේ පාච්චල් වෙන්න ඕනේ මිනිස්සු ඉදිරියේ කියන ඒ උඩංගුව ඒක තමයි ওই දෙවැනි අර්ථයේ තේරුම තුන්වෙනි අර්ථයේ තේරුම තමයි උසස් නොකරන ස්වභාවය උසස් නොකරන ස්වභාවය දැන් ඊට කලින් කියපු එක අර කෝ කුමාරයා කියන එක උඩඟු කමනේ මේක උඩඟු කම නෙවෙයි මේක යටහත් කම හැබැයි අවංක යටහත් කමක් නෙවෙයි ව්‍යාජ යටහත් කම ඒ කියන්නේ මම පව් අනේ මට කවුරුත් නැහැ අනේ මට විතරයි මේ ප්‍රශ්න ඔන්න ඔය දේවල් දැන් බලන්න අපි කියමුකෝ මං කියවනේ සබාව හොඳට වර්ධනය වෙනවා හොඳට වර්ධනය වෙලා තියෙනවා දැන් යෙෂබෙල්ගේ ආත්මය ඉහළ මට්ටමේ ඉඳන් පහර දෙන්න යනවා කියලා දැන් ඉහළ මට්ටමේ ඉන්න අපිට අපි ගැනම පව් කියන ආකල්පයක් ගේන්න හදනවා යක්ෂයා අනේ මට අනිත් මිනිස්සුන්ට තියෙන නිවාඩුව මට නැහනේ අනිත් මිනිස්සුන්ට තියෙන විවේකය මට නැහනේ අනිත් මිනිස්සුන්ට තියෙන ඒ මේ මේ ස්වේච්ඡාවේ වැඩ කරන ඒ නිදහස අද මට නැහනේ කියන අර මම පවුනේ මම ලොකු පාස්ටර් තමයි මම ලොක්කෙක් තමයි මං මේ මේ එල්ඩර් කෙනෙක් තමයි මං වැඩිමහල්ෙක් තමයි මම පාස්ටර් කෙනෙක් තමයි මම ගුරුවරයෙක් තමයි හැබැයි මම පවු ඇයි මට ගොඩාක් වැඩ තියෙනවා මට උදව් කරන්න කෙනෙක් නැහැ මට විශ්වාස කරන්න පුළුවන් කවුරුත් නැහැ ඔක්කොම මට මේ මේ මාව රවට්ටලා යනවා මේ වගේ අදහස තමයි ওই තුන්වෙනි තීරුමේ තියෙන්නේ තමන් ගැනම තමන් මේ දුක් විඳීම දුක් වීම සහ ව්‍යාජ යටහත්කම එතන කවුරු හරි ඇවිල්ලා මොනහරි කිව්වනම් ආ මේ ඔබට හොඳ දීමනා තියෙනවලු නේද ඔබ දෙවියන් වහන්සේ විසින් හොඳට පාවිච්චි කරන ලබනවලු නේද කියනකොට අනේ නෑ නෑ මේක බොරුවක් ඇයි බොරු කියන්නේ දෙවියන් වහන්සේ ඔබව පාවිච්චි කරනවා නම් කියන්න කවුරු ඇවිල්ලා කියනකොට ඔව් දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා දෙවියන් වහන්සේව පාවිච්චි කරනවා ආ මේ ඔබ හොඳට ගීත ගායනා කරනවා නේ කියපම කියන්න එපා අයියෝ නෑ නෑ මට බෑ ඒක බොරු කියන්න ඕ දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා මං ගායනා කරනවා හොඳට දේශනා කරනවා ප්‍රේස් ද ලෝඩ් දෙවියන් වහන්සේට උපකාර කරා මොනවටද නික බොරු ව්‍යාජ යටහත්කමක් දාගන්නේ ව්‍යාජ යටහත්කමත් එකයි උඩඟුකමත් එකයි ඔය දෙකම වැරදි දැන් බලන්න අවසාන හතරවෙනි තේරුම යෙෂබෙල්ගේ පළවෙනි තුන කියලා ඉන්නද පළවෙනි එක කරුණාවෙන් පිරි ආදරය දෙවෙනි එක කෝ උඹේ උඹ තුල ඉන්න ඒ රජ කුමාරයා තුන්වෙනි එක උසස් කරන කරන්න නැති භාවය උසස් නොකරන භාවය කියන්නේ ව්‍යාජ යටහත් කිරීම ඔන්න හතරවෙනි එක ඒ කියන්නේ
ස්වාමි පුරුෂේක් රහිත. දැන් ඔය නමේ තේරුම මම පොඩ්ඩක් මේ විග්‍රහ කරන්නම්. කසාද බැඳපු නැති ගෑනු ළමෙක් දිහා බලලා අපි කවදාවත් කියන්නේ නැහනේ මේ මේ මෙයාට මේ ස්වාමි පුරුෂයෙක් නැහැ කියලා. අපි කියන්නේ මෙයා කසාද බැඳලා නැහැ කියලා. නැත්නම් තනි කඩේ කියලා කියනවා. මෙයාට මේ මේ ස්වාමි පුරුෂයෙක් නැහැ කියලා කියන්නේ නැහනේ. ස්වාමි පුරුෂයෙක් නැහැ කියලා කාටද කියන්නේ? එක්කෝ කසාද බැඳලා වෙන් වෙලා ඉන්නවා නම්. නැත්නම් කසාද බැඳලා මේ ස්වාමි පුරුෂයා මිය ගොස් සිටිනවා නම්. වැන්දබුවෙක් නම්. අන්න එතකොට අපි කියනවා මේ අර 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 සහෝදරිට ස්වාමි පුරුෂයෙක් නැහැ කියලා. මොකද හිටියා දැන් නැහැ කියන අර්ථය තමයි ඒක ඉන්නේ. නිකම්ම නිකන් ওই තරුණ ගෑනු ළමයි දිහා බල මේ මෙයාට හස්බන්ඩ් කෙනෙක් නැහැ මේ මෙයාට මේ ස්වාමි පුරුෂයෙක් නැහැ කියලා කියන්නේ නැහැ නේ. ඒක මා මෝඩ මෝඩ ප්‍රකාශයක්. එහෙම ප්‍රකාශ කරනනම් අන්තිමට ගුටි කන්න වෙයි. එතකොට මේ නමේ තේරුම මොනවද? අවිවාහක කියන නම තේරුම නෙවෙයි. ස්වාමි පුරුෂයෙක් රහිත. ඒ කියන්නේ මොකද්ද තේරුම? ස්වාමි පුරුෂයෙක් ඉන්නවා හැබැයි නැහැ. ඉන්නවා හැබැයි නැති වුණා. එක්ක මලා එහෙම නැත්තම් හිටියත් මලා වගේ. දැන් අද ගොඩාක් ගෙවල් වල එහෙමනේ ස්වාමි පුරුෂයන් ඉන්නවා නමුත් හිටියත් මලා වගේ. ඒගොල්ලොත් ඉන්නේ ඔය ගෙදර නිකන් මේ තවත් මේ පුරවැසියෙක් වගේ. ඉතින් බහරියාව කියන දේ කරගෙන ඔහෙ ඉන්න ඕනේ. දැන් බහරියාව කියන දේ කරන්න එපා කියලා මම ස්වාමි පුරුෂෙන්ට කියන්නේ නැහැ. කරන්න ඕනේ. නමුත් මේ මේ නායකත්වය කාටද තියෙන්නේ? අද ගොඩාක් බොහෝ අවස්ථාවන්හි ඔය ගෙවල් වල මේ බහරියාවන් බොහෝ ඒ සියලුම නායකත්වය අරගෙන ස්වාමි පුරුෂයන්ව අනිත් අයව පාලනය කරගෙන ඉන්නවා. අන්න ඒක වැරදි. ඒක ඉසබෙල්ගේ ආත්මේ මේ ගුණාංගයක්. එතකොට මේක මොනවද දන්නවද පෙන්වුම් කරන්නේ? ඔව් මට ස්වාමි පුරුෂයෙක් ඉන්නවා නමුත් එයා කියලා මම වැඩ කරන්නේ නැහැ. එයාගෙන් අහලා මට කරන්න ඕනේ නැහැ. ඒක තවත් පැත්තකින් කියනවනේ මෙන්න මෙහෙමයි. නායකයෙක් ඉන්නවා. දැන් බයිබලයේ අනුව ස්වාමි පුරුෂයන්නේ නායකයා නේද? හොඳයි. නායකයෙක් ඉන්නවා නමුත් මම ඒ නායකත්වයට යටහත් වෙන්නේ නැහැ. දැන් බලන්න මම කියවනේ ඉසබෙල්ගේ ආත්මය ක්‍රියා කරන්නේ වර්ධනය වෙච්ච සභාව. ඒතර වර්ධනය වෙච්ච සභාව තුල මේ ඉතා වර්ධනය වෙච්ච අය තුල ඉසබෙල් මොනවද දන්නවද කරන්නේ? මෙන්න මේ වගේ අදහසක් දානවා. ඇයි අපිට දෙවියන් වහන්සේ කතා කරන්නේ නැද්ද? ඇයි අපි මෙච්චර කල් ක්‍රිස්තියානි නෙවෙයිද? ඇයි මේ පාස්ටර්ට විතරයි දෙවියන් වහන්සේ ආලේපය දීලා තියෙන්නේ? ඇයි අපිට දුන්නේ නැද්ද? මෙයා කියන දේවල් වලට මම කරගෙන ඉන්න ඕනේ නැහැ. එයාගේ මේ රාගයට තාලයට නටන්න මට අවශ්‍යතාවයක් නැහැ කියලා කියනවා නේද? අන්න ඒක තමයි මේ නමේ තේරුම, මේ හතරවෙනි තේරුම. අද ওই වගේ විශාල ආලෙපලත් වචනෙන් පිරි සභාවන් වල මෙන්න මේ වගේ නායකත්වය තුළ ප්‍රශ්න ඇති වෙනවා දැකලා තියෙනවද බලන්න. නායකත්වය තුළ තමයි ප්‍රශ්න එන්නේ. පොඩි මිනිස්සෙන් ප්‍රශ්න කරන්නේ නැහැ. ඇයි? සභාව ලොකු වැඩි වර්ධනය තියෙනවා, වචනේ තියෙනවා. පොඩි මිනිස්සෙන්ට ඔය වයින් මේ පොඩි මිනිස්සෙන් තුලින් සභාවට ප්‍රශ්න එන්නේ නැහැ. එන්නේ කවුද? කවුරු අතරද? නායකත්වය. පාස්ටර්ලා දෙන්නා කොටා ගන්නවා. පාස්ටර්ලා දෙන්නා ප්‍රශ්න. පාස්ටර්ගේ භාර්යාවයි ප්‍රශ්න. නැත්නම් නායකත්වය බෝඩ් එකයි පාස්ටර්ගේ ප්‍රශ්න. බෝඩ් එකෙන් කියනවා මේ පාස්ටර් අපිට ඕනේ නැහැ. පාස්ටර් කියනවා මේ බෝඩ් එක මට ඕනේ නැහැ. වැඩිමහල්ලා පාස්ටර්ට විරුද්ධව වැඩ කරලා සභාව කඩාගෙන ගිහලා වෙන සභාවක් හදා ගන්නවා. හරිද? උපදේව ගැතිවරයා සභාව කඩාගෙන ගිහිල්ලා තව සභාවක් පටන් ගන්නවා. ඉතින් සභාවේ ආයේ දෙකට තුනට කැඩිලා ඉන්නවා. මම ලොකු පාස්ටර්ගේ පැත්තේ. නෑ නෑ මම දෙවෙනි පාස්ටර්ගේ පැත්තේ. නෑ 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 මට ඔය දෙන්නම ඕනේ නෑ. මම යේසුස් වහන්සේගේ පැත්තේ. ඔය වගේ ඔය කොරින්තේ සභාවේ තිබ්බා වගේම පළවෙනි පරිච්ඡේදයේ කියලා තියෙනවා වගේම අද සභාවන් තුල නායකත්වයේ ඔය වගේ ගැටුම් හටගන්නේ මට නායකත්වයක් එපා. හිටියට කමන්නේ පාස්ටර් කෙනෙක් ඉන්නවද? ඔයා ඉන්න පාස්ටර්. ඔයානේ අපේ පාස්ටර්. ඔයා ඉන්න. ඔයා දේශනා කරන්න. සභාව ගෙනියන්න. අපිත් සහයෝගය දෙන්නම්. හැබැයි අපිට අරක කරන්න එපා, මේක කරන්න එපා, අරක කරන්න, මේක කරන්න කියලා කියන්න නම් එන්න එපා. ඇයි? අපිටත් වචනේ දන්නවා. අපිටත් ආලේපය තියෙනවා. අපිත් දැන් මේ සභාවේ පරණ මිනිස්සු. මේ ඒවා එපා. ඔයා ඔයාගේ වැඩේ කරගෙන පාස්ටර් නම් පාස්ටර් වගේ ඉන්න. මේ අපිව පාලනය කරන්න එන්න එපා. අපි පුළුවන් සමහර වෙලාවට අපිට සභාවට එන්න බැරි වෙයි. ඉතින් අපි නෑ මොකක් හරි අපිට වෙන වැඩක් තිබුණා නම් අපි එන්නේ නැති. ඔය ඇයි සභාවට ආවේ නැද්ද කියලා අහන්න පාස්ටර් කමක් නෑ. හැබැයි ගෙදර එන්න. ගෙදර ඇවිල්ලා බලන්න. ඇයි සභාවට ආවේ නැද්ද කියලා. නිකන් මේ බොරුවට මේ අපිට සභාවට එන්න ඕනි අරවා මේවා කියලා කියන්න එපා. අපි වර්ධනය වෙලා ඉන්නවා. මිත්‍රවරුනි මේක ඉසබෙල්ගේ ආත්මය. ඒ නිසා මෙන්න මේ නමේ තේරුම් හතරෙන්ම අපි දැනගත්තා
ඔය යෂබෙල් මොන මොන ක්‍රියාකාරීත්වයන් තුලින්ද සභාව තුලට එන්න යන්නේ කියලා. කරුණාව පිරි ආදරය. ඒගවට උඩඟුකම කෝ අර රජ කුමාරය. තුන්වෙනිව අයියෝ මම පව්. මම යටහත්. ඔය වගේ ව්‍යාජ යටහත්කම. හතරවෙනි එක මට නායකයෙක් හිටියත් මම කිසිම නායකත්වයකට යටතේ වැඩ කරන පුද්ගලෙක් නෙවෙයි මම ස්වේච්ඡාස්වාධීන පුද්ගලෙක්. මෙන්න මේවා තමයි යෂබෙල්ගේ ගුණාංග. යෂබෙල් මෙහෙම තමයි වැඩ කරන්න යන්නේ. දැන් යෂබෙල් සභාව තුලට ඇතුල් වෙන්න සභාව කොහොමද ඉඩ දෙන්නේ යන්නේ? දැන් සභාවට විරුද්ධව යෂබෙල් වැඩ කරනවා කියන එකයි සභාව තුලට යෂබෙල් ඇතුල් වුණා කියන එකයි හාත්පසින්ම වෙනස් දේවල්නේ. ආපහු කියන්නම්කෝ. දැන් යෂබෙල් අපිට විරුද්ධව, අපේ පවුලට විරුද්ධව, නැත්තම් අපේ සභාවට විරුද්ධව වැඩ කරනවා කියන්නේ යෂබෙල් ඇතුළට ආවා කියන එක නෙවෙයිනේ. එළියේ ඉඳගෙනනේ වැඩ කරන්නේ. හැබැයි ඇතුළට එන්න ආවොත් කතාව වෙනයි. යක්ෂයා යෂබෙල් ඇතුළට ආවොත් ඉවරයි. දැන් යෂබෙල් ඇතුළට එන්නේ කොහොමද? එන්න අපි මොනවා කරන්නද? එන්නේ ආවයින් පස්සේ මොනවද අපිට කරන්නේ, නැත්තම් අපේ සභාවට කරන්නේ? ඔන්න ඔය දේවල් මම කියන්න යනවා. ඕකට හොඳම ක්‍රමය තමයි පරණ ගිවිසුමේ එක රාජාවලියේ 16 වෙනි පරිච්ඡේදයට ගොස් එහි සටහන් කරලා තිබෙන යෂබෙල් කියන පුද්ගලයා පිළිබඳව ඉගැන්වීමක් ලබා ගැනීම. යෂබෙල් කියන කාන්තාවක් හිටියා. හැබැයි ওই යෂබෙල් කියන කාන්තාව නෙවෙයි යෂබෙල් ආත්මය. මොකද යෂබෙල් කියන කාන්තාව ආහාබ් කියන රජවරයාගේ භාර්යාව හැටියට හිටියා. ඒ කාන්තාව මරණයෙන් පස්සේ ඒ කාන්තාවගේ ආත්මය තමයි මේ ක්‍රියා කරන්න කියලා කියන එක වැරදි. ඒක වැරදි. දැන් යෂබෙල් කියන නම ওই යක්ෂයා ගත්තෙත් ওই යෂබෙල් කියන කාන්තාවගේ කාලයෙන් පස්සේ. ඒ වුණාට ඊට කලිනුත් ওই යෂබෙල්ගේ ආත්මය තිබිලා තියෙනවා. නමුත් ওই නමින් නෙවෙයි, වෙන නමකින්. ඒ නිසා දැන් යෂබෙල් කියන පුද්ගලයාව බැලුවොත් අපිට පේන්නේ කවුද දන්නවද? යෂබෙල්ගේ ආත්මයට 100%ක් තමන්ව ඉඩ දී තිබූ කාන්තාවක්, නායිකාවක්. මොකද රජවරයෙක්ගේ භාර්යාවක්නේ. එතකොට ඒ යෂබෙල්ගේ ජීවිත කතාවෙන් සමහර දේවල් උපුටා ගත්තොත් ඔන්න අපිට බලන්න පුළුවන් අදත් කොහොමද ඔය යෂබෙල්ගේ ආත්මය ක්‍රියා කරන්නේ කියලා. දැන් අපි කියවමු එක රාජාවලිය 16 වෙනි පරිච්ඡේදයේ 29 වෙනි පදේ. යුදාහි රජ වූ ආසාගේ 38 වෙනි අවුරුද්දේදී ඔම්රිගේ පුත්‍ර වූ ආහබ් ඊශ්‍රායෙල් කෙරෙහි රජ වී සමාරියේ 20 අවුරුද්දක් ඊශ්‍රායෙල් වරුන් කෙරෙහි රජකම් කළේය. 30 වෙනි පදයේ කියවන්නම්. ඔම්රිගේ පුත්‍ර වූ ආහබ්ද තමාට පළමුවෙන් සිටි සෑම දෙනාට වඩා ස්වාමින් වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කළේය. දැනගත්තද? ආහබ් කියන රජතුමා, ඔම්රගේ පුතා, ඊශ්‍රායල් දේශයේ රජවරයා. දැන් ඊශ්‍රායල් දේශය අපි දන්නවා පළවෙනි රජවරයා සවුල්. ඊගාවට දාවිද් රජ වුණා. දාවිද්ට පස්සේ දාවිද්ගේ පුතා සාලමෝන් රජ වුණා. සාලමෝන්ගේ කාලෙන් පස්සේ ඊශ්‍රායල් දේශය දෙකට කැඩුනා. උතුරු රාජ්‍ය දකුණු රාජ්‍ය කියලා දෙකට බෙදුනා. දකුණු රාජ්‍ය තමයි යුදා රාජ්‍ය. ඒ ගැන දැන් කතා කරන්න ඕනේ නැහැ. ඒ රාජ්‍ය පැවතීමෙන් පස්සේ තමයි ඔය යුදා ගෝත්‍රෙහි යේසුස් වහන්සේ ආවේ. නමුත් උතුරු රාජ්‍ය ඊශ්‍රායල් රාජ්‍ය. ඒ ඊශ්‍රායල් රාජ්‍යයේ රජවරු 19ක් හිටියා. ඒ 19 දෙනාම නපුරු අය. ඔය 19 දෙනායින් පළවෙනි රජවරයා තමයි යෙරොබෝම් කියන රජවරයා. ඔය යෙරොබෝම් කියන රජවරයා ඉතා නපුරු රජවරයෙක්. ඒ රජවරයායින් පස්සේ රජවරු කීප දෙනෙක් පාලනය කරායින් පස්සේ තමයි ආහබ් ආවේ. එතකොට බලන්න, දැන් ආහබ් ගැන කියලා තියෙනවා යෂබෙල්ව කසාද බඳින්න කලින්ම මේ මොහු ගැන කියලා තියෙන්නේ මෙන්න මෙහෙමයි. ඔම්රගේ පුත්‍ර වූ ආහබ්ද තමාට පළමුවෙන් සිටි සෑම දෙනාට වඩා ස්වාමීන් වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කළේය. තේරෙනවද? එතකොට යෂබෙල් ඇතුල් වෙන්නට පළවෙනි සුදුසුකම මොකද්ද දන්නවද? නපුරුකම, පාප. අනිත් අය කරනවට වැඩිය පව් අපේ ජීවිතේ ඉඩ දුන්නා නම් ඔය යෂබෙල් ඇතුල් වෙයි. ආපහු මම මතක් කරන්නම්, යෂබෙල්ගේ පරීක්ෂා,
යෂබෙල්ගේ පහර දීම් තියනවා කියලා අපි පව් කරා කියන එක වැරදි. යෂබෙල් අපිට පහර දෙන්න එන්නේ අපිට විරුද්ධව ක්‍රියා කරන්න එන්නේ අපි වර්ධනය වෙලා ඉන්නවා කියන නිසා. නමුත් යෂබෙල් ඇතුළට එන්න නම් පාපය තිබුණා නම් ඇති. ඒ නිසා පාපය යමෙක්ගේ ජීවිතේ නැත්තම් ස්වභාවේ තිබෙනවද යෂබෙල් ඇතුල් වෙයි. දැන් බලන්න 31 වෙනි පදය. තවද ඔහු නීබාත්ගේ පුත්‍ර වූ යෙරොබොම්ගේ පාපවල හැසුරුණා මදිවක් මෙන් ශීදෝන් වරුන්ගේ රජ වූ එත්බාල්ගේ දූ වූ යෂබෙල් භාර්යා කොට පාවා ගත්තේය. ඔතනින් නවත්තලා ඊටු ටික මම පස්සේ කියන්නේ. යෙරොබොම් කියලා කියන්නේ මං කියවන්නේ රාජ්‍ය දෙකට බෙදුනාම සලමොන්ට පස්සේ ඒ ඊශ්‍රායල් දේශයේ පාලනය කරපු පළවෙනි රජවරයා. ඒ මනුෂ්‍ය ගොඩාක් පව් කරා. ඒ වයින් ප්‍රධානතම පාපය තමයි දාන් කියන උතුරු මායිමේ සහ බෙතෙල් කියන දකුණු මායිමේ රූප දෙකක් හැදුවා. රන් වැස්සි පැටවුන්ගේ රූප හදලා රන් වැස්සි පැටව හදලා ඒව තියාගෙන නමස්කාර කරා. ඉතින් යෙරොබෝම් ඉතා දරුණු රජ කෙනෙක් කියලා අපිට බයිබලෙන් පැහැදිලිව ප්‍රකාශ කර තිබෙනවා. දැන් ඒ යෙරොබෝම්ගේ පාපවල ආහාබ් රජතුමත් නිරත වුණාලු. ඒ මදිවටලු මේ මිනිස්සයා ගිහිල්ලා සීදෝන්හි රජවරු අතරින් මනමාලියෙක් හොයාගත්තේ. සීදෝන් කියන්නේ අන්‍ය ජාතියක්, අන්‍ය දේශයක්. ඒ දේශයට ගිහිල්ලා එහේ හිටියා රජවරයෙක් ඒත්බාල් කියලා. ඒත්බාල්ගේ දුවෙක් හිටියා යෂබෙල් කියලා. යෂබෙල්ව විවාහ වෙලා යෂබෙල්ව ගිනාවා. යෂබෙල් ඊශ්‍රායල් වලට ඇතුළුනේ කොහොමද? මිනිස්සයාගේ ජීවිතේ, රජවරයාගේ ජීවිතේ පාපය තිබුණු නිසා. මිත්‍රවරුනි, මේක හොඳට අහගන්න. ඔබගේ පවුලේ, ඔබගේ සභාවේ, ඔබගේ පෞද්ගලික ජීවිතේ යෂබෙල් කොච්චර උත්සාහ කරත් ඇතුල් වෙන්නට බෑ. ඇතුල් වෙන්නට පුළුවන් එකම ක්‍රමය තමයි ඔබගේ ජීවිතේ ඔබ පව් කරා නම්, පාපයට ඉඩ දුන්නා නම්, ඒ පාපය තව්වක් මෙන් ඉඩ දෙනවා ඒ යක්ෂයාට ඇතුල් වෙන්නට. ඇතුළට ආවයන් පස්සේ වෙන්නේ වෙනම දෙයක්. මං කියවන්නේ ඇතුළට එන්නේ කොහොමද කියලා. ඉහළ මට්ටම ඉඳන් එන්නේ. ලොකු ලොක්කො ඉඳන් ගෘහයකට, ගෙදරකට, පවුලකට එනවා නම් තාත්තගෙන් එන්නේ. පාස්ටර් කෙනෙක් තුලින් තමයි එන්නේ මේ සභාවට එනවා නම්. ඒ නිසා අපි ප්‍රවේශම් වෙන්න ඕනේ අපේ ජීවිතයේ පව්. අපි දැන දැන ඉඩ නොදී අපි මොනවද කරන්න ඕනේ? පාපයෙන් එළියට ඇවිල්ලා දෙවියන් වහන්සේ ඉදිරියේ ශුද්ධකමේ හැසිරෙන්නට ඕනේ. දැන් යෂබෙල් ඇතුළට ආවනේ. ආවයන් පස්සේ මොනවද වෙන්නේ කියලා බලමු. පියවර දේවල් හතරක් වෙනවා. හොඳට අහගන්න, මේක තමයි ඉතා වැදගත්. යෂබෙල්ගේ ආත්මය ඇතුළුණු අහම සභාව විනාශ වෙන්න යන්නේ නැහැ. පවුලක් විනාශ වෙන්න යන්නේ නැහැ. පුද්ගලෙක් දෙවියන් වහන්සේගෙන් ඈත් වෙන්න යන්නේ නැහැ. යෂබෙල් ආපුහයන් පස්සේ පියවර හතරක් තිබෙනවා. ඒ හතරවෙනි පියවරෙන් පස්සේ තමයි ඔක්කොම විනාශ වෙන්නේ. පළවෙනි පියවර ඉඳන් අපි බලමු. මම ওই බයිබලෙන්ම මම පැහැදිලිවම ඔබට කියලා දෙන්නම්. ඔහු ගොස් බාල්ට සේවය කළේය. මෙතන කියලා තියෙනවා ඔහු ගොස් බාල්ට සේවය කරමින් නමස්කාර කළේය කියලා. ඉතින් අර සේවය කරමින් කියන එකනේ ඉස්සල්ලා තියෙන්නේ. ඉතින් සේවය ගැන කතා කරලා ඊට පස්සේ නමස්කාරයට එමු. සේවය කරන එක වෙනයි, නමස්කාර කරන එක වෙනයි. දැන් අපි කියමුකෝ මේ වටිනා දෙයක් බිම වැටලා තියෙනවා කියලා. ඒක අපි අරන් තියෙනවා. මේසෙන් අපි කියමු මේ ලස්සන පින්තූරයක් බිම වැටලා තියෙනවා. ඒ පින්තූරය අරන් හිටන් අපි මේසේ උඩ තියෙනවා. මේසේ උඩ තිබ්බා කියන ඒ ක්‍රියාව සේවයක් නොවේයිද? සේවයක්. කාටද ඒ සේවය අපි කරන්නේ? ඒ දෙයට, ඒ ද්‍රව්‍යයට, ඒ භාණ්ඩයට. පින්තූරයක් බිමට වැටලා තියෙනවා. ඒක අරන් අපි මේසේ උඩ තිබ්බා කියන්නේ අපි ඒ පින්තූරයට පොඩි සේවයක් කරා. එහෙමනේ. නැත්නම් ඒ පින්තූරේ බිම තියෙනවා, පෑගෙනවා, විනාශ වෙනවානේ. ඒ නිසා විනාශ නොවී යන්න අපි ඒ දෙයට අපි සේවයක් කරනවා. ඒ දෙයට අපි සේවයක් කරපු හන්දා ඒ දෙයේ කාටද අයිති? ඒ පුද්ගලයාටත් අපි සේවයක් කරා තමයි, නැතුව නෙවෙයි. දැන් කියමු මගේ පෑනක් මේසෙන් වැටලා තියෙනවා. ඔබ ඒක මට අහුලලා දුන්නා කියන්නේ ඔබ මටත් සේවයක් කරා තමයි. හැබැයි මට සේවය කරන්න ප්‍රථමයෙන් ඔබ කාටද කරේ? ඔය පෑනට. එතකොට යෂබෙල්ගේ ආත්මය අපේ ජීවිත තුළට ආපුහයින් පස්සේ අපි මොනවද කරන්න යන්නේ? ඉස්සල්ලාම
බාල්ට අපි සේවය කරන්න යනවා. සේවය කියන්නේ මොකද්ද? ඒ මම කිව්වා වගේ ඇරන් තියන එක, ඒක පොඩ්ඩක් පිහදන එක, අයියෝ ඒක වැටේනේ කියලා පොඩ්ඩක් අයින් කරලා තියෙනවා. මේ 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 අයින්ට ඇවිල්ලා තියෙනවා. දැන් ඕක වැටේ. ඒක පොඩ්ඩක් අතලට තල්ලු කරලා තියමු. ආ අන්න ඕවා තමයි සේවය කියන්නේ. බාල්ට සේවය කරාලු. ඔය බාල් කියන්නේ කවුද? දැන් බලන්න මම පොතක් ලියලා තියෙනවා මේ පර්ණගිවිසුම අනාගත වතුරන් කියලා. ඉතින් ඔය පොත පුළුවන් නම් ලබා ගන්න කොහේ හරි තියෙයි. මේ මේ මේකේ මම පැහැදිලිවම කියලා තියෙනවා ඔය බාල් කියන්නේ කවුද කියලා. දැන් මම කෙටියෙන් කියන්නම්කෝ. මෝසෙස් විසින් මිසර දේශයෙන් මිනිස්සු ඉස්රායල් ජනතාව පොරොන්දු දේශයට ගෙන ආ ලැබූ ඒ අවස්ථාවේ මෝසෙස් මිය ගියායින් පස්සේ යොෂුවාගේ නායකත්වයෙන් ඔවුන් පොරොන්දු දේශයට ඇතුළු වුණානේ. පොරොන්දු දේශයේ හිටියා විශාල ජන සංඛ්‍යාවක්, විශාල මේ මේ විවිධ ජාතීන් හිටියානේ. ඒ ජාතීන් සියලුම දෙනා පාහේ නමස්කාර කරපු විවිධ දෙවිවරුන් අතරින් ප්‍රධානතම දෙවිවරයා හැටියට හිටියේ ඔය බාල්. ඒ කියන්නේ කානාන් දේශයටනේ මෙයා ආවේ. කානාන් වරුන්ගේ ප්‍රධානතම දෙවිවරයා තමයි, දෙවියා තමයි මේ බාල්. එතකොට බාල් කියන දෙවියාවත් මේගොල්ලෝ ඒ දේශයෙන් තුරන් කරලා තමයි ඒ දේශය අල්ලා ගත්තේ. එතකොට කලින් ඔය දේශයේ තිබුණු යක්ෂ නමස්කාර ක්‍රියාවක්, ක්‍රියාවලියක් තමයි බාල් නමස්කාරය. ඕක එළියට දැම්මා. ඊට පස්සේ විටින් විට ඕක නැවත ආවා ඊශ්‍රායෙල් වලට. නමුත් අපි දන්නවා සාමුවෙල්ගේ කාලේ, ඊට පස්සේ දාවිද්ගේ කාලේ සම්පූර්ණයෙන්ම ඔය බාල් ඊශ්‍රායෙල් දේශයෙන් පිටතට දැමූ ලැබුවා. ඒ දැමූ ලැබූ ඒ දේ තමයි දැන් නැවත වාරයක් ඊශ්‍රායෙල් වලට ආවේ යෙසබෙල්ගේ හොඩොක්කුවෙන්. යෙසබෙල් ඒකත් අරගෙන ආවා. එතකොට මිත්‍රවරුනි, යෙසබෙල් අපේ සභාවට හෝ අපේ පවුලට හෝ අපේ ජීවිතයට ඇතුල් වුණා නම් ඒ යෙසබෙල්ගේ ආත්මය ගේන්න යන්නේ මොනවද දන්නවද? එවකට අපි අපේ ජීවිතවලින් තුරන් කරලා තිබු දේවල්, රූප වෙන්න පුළුවන්, නමස්කාර ක්‍රම වෙන්න පුළුවන්, ඇබ්බැහිකම් වෙන්න පුළුවන්, වෙන පුරුදු වෙන්න පුළුවන්, කුමන අශුද්ධ දේවල් අපේ ජීවිතවල වලින්, සභාවල් වලින්, අපේ පවුල් වලින් අපි තුරන් කරාද යේසුස් වහන්සේ කර්ණ කොටගෙන ඒ දේවල් නැවත වාරයක් අපේ ජීවිතවලට, සභාවලට, පෞද්ගලික පවුල් වලට ගෙන ඒම තමයි යෙසබෙල්ගේ ක්‍රියාව. ඒව නැවත වාරයක් අපේ අපි ළඟට ගෙනහපුවාම අපි ඒවට නමස්කාර කරන්න යන්නේ නැහැ. නමුත් ඒවට සේවය කරන්න යනවා. සේවය කරන්න යනවා කියන්නේ මොකද? මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ ඒ දේවල් වලට ඉඩ දෙන්න යනවා. ඒ දේවල් අපේ මේසෙ උඩ තියයි. එතකොට අපි ඒවා පරිස්සමෙන් තියනවා. අයියෝ මේක වැටේනේ. හරි කමන්නෑ, මේක අපේ ආච්චි අම්මගේනේ. කමන්නෑ, මේක අපේ සීයාගේනේ. කමන්නෑ, ඉතින් දැන් ඉතින් අපි දෙවියන් වහන්සේ තුල වර්ධනය වෙලා ඉන්නවානේ. ඉස්සර මේ දේවල් අයින් කරලා දැන් ඉතින් ඌවා තිබුණාට කමක් නෑ. ඉස්සර නම් අපි ඔය ටීවී චැනල් එක බලන්නෙම නෑ. මොකද ඒකේ ගොඩාක් දේවල් තියෙන්නේ, යක්ෂ දේවල්. මේ දැන් ඉතින් අපි ශක්තිමත්, අපේ අධහිලිවන්තයිනොත් ශක්තිමත්. අපි දැන් යේසුස් වහන්සේගේ නාමයෙන් ශාප කරලා හිටන් බලමු කියලා ඔය අපි කලක් නතර කරලා තිබු දේවල් ආපහු ගේනවනේ. ඔන්න ඕක තමයි යෙසබෙල්ගේ වැඩේ. ආහබ් ඔය මේ බාලට සේවය කරා කියලා තියෙනවා මිසක් නමස්කාර කරා කියලා නැහැ. සේවය කරා, ඊට පස්සේ තමයි නමස්කාර කරේ. යම් දෙයකට ඔබ ඉඩ දීලා, යම් දෙයක් ඔබ පරිස්සම් කරන්න පටන් ගත්තොත් ඊළඟට ඒ දෙයට ඔබ ගෞරව කරන්න යනවා. ගෞරව කිරීම තමයි නමස්කාරය කියන එක. දැන් බලන්න ඉංග්‍රීසියෙන් නමස්කාරයට කියන්නේ වර්ෂිප් කියලා. වර්ෂිප් කියන්නේ වචන දෙකක් පාවිච්චික භාවිතා කරගෙන සැදුණු වාක්‍ය වචනයක්. වර්ත් ෂිප්. වර්ත් කියන්නේ වටිනාකම. එතකොට යම් දෙයකට වටිනාකමක් තිබෙනවා නම් ඒ වටිනාකමට ඉහළින් මොකක් හරි එකක් අපි වටිනාකමක් දෙන්න හැදුවොත් අනේ ඒක නමස්කාරය. ඒ නිසා තමයි දෙවියන් වහන්සේ කියලා තියෙන්නේ මා හැර කිසිම දෙයක් කෙනෙක් ඔබට ඉන්නපා කියලා. මොකද දෙවියන් වහන්සේ තරම් වෙන කවුරුත් වටින්නේ නැහැ. අපි මොනවද කරන්නේ? අපේ ජීවිතයෙන් තුරන් වෙච්ච දේවල්. දැන් අපි එන්න ඉඩ දුන්නානේ. දැන් අපිම ගිනාවේ නැතත් කාට හරි ගේන්න හරි ඉඩ දුන්නානේ. ඥාතීන් මිත්‍රයින්ට සභාවයට කාට හරි අපි ගේන්න ඉඩ දුන්නානේ. ඒක රූපයක් වෙන්න පුළුවන්, පරණ ඇබ්බැහිකමක් වෙන්න පුළුවන්, පරණ ටීවී චැනලයක් වෙන්න පුළුවන්. අපි නතර කරලා තිබ්බු.
නැත්නම් අපි ඉස්සර බලන්න නැති චිත්‍රපටි මේ වර්ගයක් වෙන්න පුළුවන් කෙසේ හෝ ඔය දේවල් ඇතුළට ආවනේ දැන් ඇතුළට ආපු දෙයට අපි ඉක්මනටම වටිනාකමක් දෙන්න යනවා ඉස්සර අපි ඉඩ දුන්නා විතරයි මම උදාහරණයක් කියන්නද මෙන්න මෙහෙමයි අපි කියමු සමහර අන්‍ය ආගමික දේවල් මුල් කරගත් චිත්‍රපට අපි බලන්නේ නැහැ කියලා ඒවා අපි අයින් කර අපේ ජීවිතවලින් දැන් ඉතින් යෂබෙල්ගේ ආත්මයට අපි ඉඩ දුන්නහින් පස්සේ අපේ ඥාතීන් ටිකක් අපිව බලන්න එනවා ඇවිල්ලා දවස් 3ක් 4ක් නතර වෙන්න යනවා ඒතර ඒගොල්ල කියනවා මේ අපි මේ වීඩියෝ එකක් ගෙනාවා අපි දාලා බලන්නද කියලා මොකද්ද කියලා පහනකොට අර ඉස්සර අපි තුරන් කරපු ඒ වගේ මොකක් හරි අන්‍යාගමික මොකක් හරි දෙයක් මුල් කොටගෙන සාදන ලද චිත්‍රපටියක් ඒතර අපි කියනවා අනේ මේ අපි නම් බලන්නේ නැහැ ඕගොල්ලෝ ඉතින් දාලා බලන්නකො කියලා අපි ඉඩ දෙනවනේ අන්න ඒක තමයි සේවය කිරීම කියන්නේ ඒතර ඒගොල්ල ස්ටොප් වෙ ඉඳගෙන ඒගොල්ල මොනවාද ඉස්සරහ කාමරේ ඉඳගෙන අපේ ටීවී එකේ අපේ වීඩියෝ ප්ලේයර් එකේ අපේ VCD එකේ ඒගොල්ලෝ මේ චිත්‍රපටය දාලා බලනවා එතකොට අපි සේවයක් නෙවෙයිද උදේට කරන්නේ සේවයක් කරනවා ටික කාලයක් යනකොට අපිම වීඩියෝ සෙන්ටර් එකට ගිහිල්ලා ওই වගේ චිත්‍රපට ගෙනල්ලා අපිම බලයි අන්න ඒකට තමයි නමස්කාරය කියලා කියන්නේ තාම අපි පල්ලි යනවා විතරක් නෙවෙයි පල්ලි නඩත්තු කරනවා දේශනාත් කරනවා හැබැයි මේ පැත්තෙන් මේ වගේ අශුද්ධ දේවල් වලට අපි නමස්කාර කරන්න පටන් අරගෙන හමාරයි ඒ පදේ ආපහු කියවන්න තමා ඔහු ගොස් බාල්ට සේවය කරමින් නමස්කාර කළේය ඔය පළවෙනි එක සේවය කරපු එක දෙවෙනි එක නමස්කාර කරපු එක ඔන්න 32 වෙනි පදේ තියෙනවා ඊළඟ දේවල් දෙක තවද ඔහු සමාරියේ ගොඩ නැගූ බාල්ගේ ගෘහයෙහි බාල්ට පූජාසනයක් සැදුවේය කොහොමද වැඩේ සමාරියාව කියන්නේ ඊශ්‍රායෙල් දේශයේ අගනුවර රජතුමා මොනවද දැන් කරන්නේ එයා සේවය කරපු බාල්ට නමස්කාර කරා විතරක් නෙවෙයි අගනුවරය දේවාලයක් හදලා බාල්ට පූජාසනයකුත් හදනවා කලක් ඊශ්‍රායෙල් රජවරුන්ට දී තිබූ වගකීමක් තමයි දෙවියන් වහන්සේට ගෘහ සෑදීම දැන් දෙවියන් වහන්සේට ගෘහ සාදන පුද්ගලයා දැන් බාල්ට දේවාල සාදනවා ඕක තමයි වෙන්නේ දේවගැතිවරුන්ට පාස්ටර්ලටත් ලොකු ලොකු ලොක්කොන්ටත් ඕක තමයි වෙන්නේ යෂබෙල්ගේ ආත්මවලට ආත්මයට ඉඩ දුන්නහම අපි ඔය අශුද්ධ දේවල් වලට ඉඩ දෙනවා සේවය කරනවා නමස්කාර කරනවා විතරක් නෙවෙයි පල්ලි අසටත් ඕක ගෙනියනවා ප්‍රධාන අපේ දේශනා කූඩුවටත් ඕක ගෙනියනවා පුල්පිට් එකටත් ඕක ගෙනියනවා අපි දැන් අශුද්ධකම අශුද්ධ යක්ෂ ආත්මවලට අපි ඉඩ දීලා ඉවරයි අපි පිට ආගම්කාරයෝ ගෙනල්ලා අපේ පුල්පිට් එකෙත් නැග ගන්නවා හිටපු ගමන් අපි ඉස්සරහෙම නෙවෙයි අපේ සබාව වර්ධනය වෙනකොට මේ අපි මොනවද කරන්නේ අපේ ඇදහිලිවන්තයින්ට ඉස්සරහාට ඇවිල්ලා සාක්ෂියක් කියන්න කියනකොටත් අපි කල්පනා කරනවා මේවා හොඳට ශුද්ධවද ඉන්නේ අපි රාත්‍රී භෝජන දෙනකොටත් අපි කල්පනා කරනවා දැන් එහෙම නෙවෙයි අපේ සභාවන් වලට අසට ඇවිල්ලා ග්‍රාමසේවකවරුන් දැන් දේශනා කරනවා ඒගොල්ලෝ ක්‍රිස්තියානිත් නෙවෙයි ක්‍රිස්තියානි නොවන ගමේ නායක නායිකාන් ඇවිල්ලා දැන් කතා කරනවා අපේ මොකක් හරි සභාව උත්සවයකට අපි පොඩි ළමයින්ට අපි ආඥා කරලා තෑගි දෙනවා දැන් ගමේ ඉන්න අනිත් අන්‍ය ආගමික නායකින් ඇවිල්ලා නායක නායිකාවන් ඇවිල්ලා මේ අපේ ළමයින්ට ආශිර්වාද කරනවා බලන්න ඔය වගේ අපේ සභාවන් වල ආත්මිකත්වය අපේ පවුල් වල ආත්මිකත්වය පිරිහෙන්නට පිරිහී යන්නට හේතුව මේ යෂබෙල් ඔය දේවල් තුන ඉවර වුණායින් පස්සේ මිත්‍රවරුනේ ඊළඟ එක ඉතාම භයානකයි ආහබ් අශේරා කනුත් සැදුවේය ආහබ් අශේරා කනුත් සැදුවේය මොකද්ද මේ අශේරා කනු කියන්නේ අශේරා නැත්නම් අෂ්ට්‍රොත් කියලා කියන්නේ බාබිලෝන් දේවතාවක්. බාබිලෝන් දෙවිවරු කානාන් දෙවිවරු නෙවෙයි. ඊශ්‍රායෙල් දෙවිවරු නෙවෙයි. සීදෝන් හි දෙවිවරුත් නෙවෙයි. දැන් බාබිලෝන් වලටයි යෂබෙල්ටයි කිසිම සම්බන්ධයක් නැහැ. බාබිලෝන් වලටයි ආහබ්ටයි කිසිම සම්බන්ධයක් නැහැ. හැබැයි මොනවටද ආහබ් අශේරා කනෝ කියන්නේ බාබිලෝන් දෙවිවරුන්ට රූප හැදුවේ කෝවිල් හැදුවේ ආ දේවාල හැදුවේ ඊට පස්සේ අපිට බලන්න පුළුවන් ඔයගොල්ලෝ කියවල බලන්න ওই පරිච්ඡේදයේ ඉතිරි කොටස් වල තියෙනවා මේ යෂබෙල් ඔය අශේරා
කියන බාබිලෝන් දේවතාවට පූජා කරන ප්‍රොපේතවරු 400 දිනක්ව තමන් යටතේ තියාගෙනත් හිටියා කියලා. එතකොට මොකද්ද මේකෙන් තේරෙන්නේ? බාබිලෝන් ආගම ඇතුළට ආවා කියලා. හොඳයි මේ බාබිලෝන් ආගම කියන්නේ මොකද්ද? මම බාබිලෝන් පිළිබඳව වෙන ඉගැන්වීමක් CD වල මම නිකුත් කරනවා. ඒකත් අනිවාර්යයෙන්ම අරන් බලන්න. මොකද එතෙන්දි මම පැහැදිලිවම පෙන්눔 කරනවා මේ ලෝකේ ප්‍රථම වතාවට රූප වන්දනාව හඳුන්වා දුන්නේ බාබිලෝන් වල. ඒ කියන්නේ නිම්රෝද්. නිම්රෝද් කියන පුද්ගලයා තමයි බාබිලෝන්හි ප්‍රථම රජ. ඔහු තමයි බාබිලෝන් කියන නගරය සෑදුවේ. ඔහුගේ භාර්යාව සෙමිරමිස්, ඔය දෙන්නාගේ දරුවා ටම්මුස්, ඒ අය කොහොමද ඒ බාබිලෝන් ආගම සෑම ආගමක් තුලටම ඇතුළුනේ? ඒ කියන්නේ බාබෙල් කොත හැදුවේ ඔය නිම්රෝඩ්? බාබෙල් කොත සාදද්දි දෙවියන් වහන්සේ ඔවුන්ගේ භාෂාව තමයි විසිරුවා හැරියේ. ඔවුන් විසිරීලා ගොස් විවිධ භාෂාවන් අනුව ඔවුන් මේ ලෝකයේ වෙන වෙන රටවල් වල ගොස් වාසය කරන්න පටන් ගත්තත් ඔය ආගමික ශිෂ්ටාචාරය, ආගමික මේ ආගමික දේවල්, ආගමික ක්‍රම සහ විදි, ඒ ආරම්භ බාබිලෝන් ක්‍රම සහ විදි වලට අනුකූලව තිබුණා. ඔය আদি වශයෙන් ඒතා විශාල සංඛ්‍යාවක මේ දැනුම ඇති දේවල් මම ඔබට දී තිබෙනවා. ඔය බාබිලෝන් ගැන මම උගන්වන CD තැටියේ එතනදී මම පැහැදිලිවම උගන්වනවා. මතු කාලේ අන්තික්‍රිස්තුස්ගේ පාලනේ බාබිලෝන් තුනක් තිබේවි. ඒකේ ආත්මික බාබිලෝන් හැටියට ජෙරුසලෙම් තියෙයි. එහෙ තමයි අර ව්‍යාජ ප්‍රපේතවරයා ඉන්නේ. ඊගාවට දේශපාලන බාබිලෝන් හැටියට රෝම් නගරය තිබේ. ඒ රෝම් නගරය තමයි ඒ සාතන් අන්තික්‍රිස්තුස් පාලනය කරන්න යන්නේ. ඊගාවට මේ ව්‍යාපාරික බාබිලෝනේ හැටියට ඊරාක් රටේ තිබෙනවා බාබිලෝන් කියන නගරය අන්තික්‍රිස්තුස් විසින් පාවිච්චි කරනු ලබයි. මෙන්න මේ බාබිලෝන් තුන කොහොමද ක්‍රියා කරන්නේ? අද කොහොමද බාබිලෝන් ආගම සෑම ආගමක් තුලකම, ඒ කියන්නේ හින්දු, බෞද්ධ, මුස්ලිම්, කතෝලික, ඕනෑම විතරක් නෙමෙයි අද ඇමරිකාවේ තිබෙන රතු ඉන්දියානු අය, අපාචි, නවහෝ, පුබ්ලෝ, ඒ මිනිස්සු, ඊගාවට මේ නවසීලන්තයේ ඉන්න මේ අමෞරි මිනිස්සු, ඕස්ට්‍රේලියාවේ ඉන්න ඇබෝරිජින් මිනිස්සු, ඉන්දියාවේ ඉන්න මේ මිනිස්සු, ලංකාවේ ඉන්න වැදි මිනිස්සු, මේ වගේ හැම රටකම ලෝකයේ තිබෙන හැම ශිෂ්ටාචාරයකම සෑම ආගමකම තුල කොහොමද බාබිලෝනිය තිබෙන්නේ කියන දේවල් මම ඒකේ මේ ප්‍රකාශ කරලා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි, එලිදරව් පොත ගැන මම උගන්වන්නේ එකේ ඒ එලිදරව් 17 සහ 18 කොහොමද මේ ආත්මික බාබිලෝනිය විනාශ කරන්නේ යේසුස් වහන්සේ, ඊගාවට ව්‍යාපාරික බාබිලෝනිය කොහොමද විනාශ කරන්නේ ආනාදී වශයෙන් දේවල් මම පැහැදිලිව කතා කරලා තිබෙනවා. එතකොට දැන් ඔබට ටිකක් තේරෙයි මේ බාබිලෝන් කියන එක නිකන් ওই රටක් නෙවෙයි, නිකම් රටකුත්, නිකම්ම නිකම් ප්‍රදේශිකුත් නෙවෙයි, මේක ඊට වැඩිය බැරෑරුම් ගැඹුරු දෙයක් කියලා. එතකොට දැන් මේ බාබිලෝන් කියන දේ යක්ෂයාට වැදගත්යක්. යක්ෂයාගේ රූප වන්දනා ක්‍රමේ කුළුඳුලා කියලා කියන්න පුළුවන් ඔය බාබිලෝන්. යක්ෂයාට ඕනේ බාබිලෝනය කොහොම හරි අපේ ජීවිත තුළට ගේන්න. මතකද යොෂුවාගේ නායකත්වයේ මිනිස්සු ගිහිල්ලා ජෙරිකෝ නුවර අල්ලගත්තා. ඒ විශාල පවුර කැඩුනේ කොහොමද? දවස් 7ක් ඒගොල්ලෝ දවසකට එක සැරයක් බැගින් ඇවිද්දා. 7 වෙනි දවසේ 7 සැරයක් ඇවිද්දා. හත්සරයක් ඇවිදලා ඒගොල්ලෝ හොරණෑව අරගෙන දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනකොට ඒ පවුර කඩාගෙන වැටිලා ජෙරිකෝ කියන ඉතා විශාල බලවත් රටක් එහෙම්මම ඊශ්‍රායෙල් වරුන්ගේ අතට වැටුණා. අත්පත් කරගත්තා. ඊගාවට ගියා පොඩි රටකට ගහන්න. ආයි කියන මේ රටක්. හරිද? ආයි කියලා ඉවර කරන්න ඉස්සෙල්ලා ගිහිල්ලා ගහන්න පුළුවන්. එච්චරට පොඩි රටක්. හැබැයි ගිහිල්ලා හොඳට ගුටි කාගෙන ආවා. යොෂුවාට ආත්මය, ප්‍රාණය, ශරීරය තැන් මාරු වුණා. ඇයි? මනුෂ්‍යයාවිල්ලා බැලුවා, මොකද්ද ස්වාමිනේ මේකේ තේරුම? එච්චර ලොකු ජෙරිකෝ වලට ගැහුවා, මේ පොඩි ආයි ගමට ගහන්න බැරි වුණානේ කියලා. දෙවියන් වහන්සේ කියනවා, පෙන්නන්නම් මං හේතුව මොකද්ද කියලා. මොකද්ද? හිටියා ආකාන් කියලා එක්කෙනෙක්. ආකාන් කියන එක්කෙනා යම් දෙයක් හොරකම් කරලා කූඩාරමේ හංගලා තියන් ඉන්නවා. මොකද්ද ඒදේ? බාබිලෝන් දේශයට අයත් යම් මේ බෙඩ්ෂීට් එක බලන්න. බාබිලෝන් දේශය
තමයි ඔතන හේතුවක් උනේ යොෂුවාගේ පරාජයට. ඊට පස්සේ ආකන්ට ගල් ගහලා මැරුවා. ඊට පස්සේ දෙවියන් වහන්සේ එයාට ජයග්‍රහණය දුන්නා. දැන් මේක උදාහරණයක් හැටියට මම කිව්වේ. ඒ කියන්නේ බාබිලෝනියේ ඕනෑම දෙයක් සභාව තුළට, අපේ ජීවිත තුළට, අපේ පවුල් තුළට ගෙන එන්න ඕනේ කියන එක තමයි ලුසිෆර්ගේ නැත්නම් යක්ෂයාගේ සාතන්ගේ පරමාර්ථය. ඒ යෙෂබෙල් ආපහුන් පස්සේ අපෙන් එළියට ගිය දේවල් හිමීට ගේනල්ලා ඒවට හිමීට ගරු කරන්න කරලා ඊට පස්සේ ඒවට පරිස්සම් කරන්න ඒ දේවල් වලට ඒ දේවල් පරිස්සම් කරන්න කෝවිල් හදලා දේවාල හදලා අන්තිමට බාබිලෝන කියන්නේ රූප වන්දනාව ගැලවීම අහිමි කරගන්න ඒ දේ අතුල් කරන්න යෙෂබෙල් උත්සාහ කරනවා. එනිසා යෙෂබෙල් කියන එක ලේසි පහසු දෙයක් නෙවෙයි කියන එක හොඳට මතක තියාගන්න. දැන් අපව මතක් කරලා දෙන්න, ක්‍රිස්තියානි අය කොහොමද යෙෂබෙල්ට ඉඩ දෙන්නේ? ඒගොල්ලෝ එළියට දාපු දේ නැවත වාරයක් ඉඩ දෙන්න පටන් ගන්නකොට යුදෙව්වරුන් වගේ ඔවුන් බාල්ව එළියට දැම්මා. යෙෂබෙල් බාල්ව ගෙනාවා. දැන් ඕක වෙන්නේ කොහොමද? ඒ කියන්නේ කොච්චර අපි ඔය දේවල් වලට ඉඩ දුන්නත් කොහොමද එළියට දාපු දේවල් ආපහු අපි ගන්නෙ? අශුද්ධයි අපිරිසිදුයි කියලා අපි එළියට දාපු දේ කොහොමද අපි ඇතුළට ගේන්නේ? ඒකට ගොඩක් හේතු තියෙන්න පුළුවන්. නමුත් ප්‍රධාන වශයෙන් යෙෂබෙල් පාවිච්චි කරන හේතුවක් තමයි මේ කම්මැලිකම, පාළුව, නැත්නම් මේ අයියෝ නිකාර එකම වගේනේ මේක තියෙන්නේ කියන ඒ දේ. දැන් බලන්න එංගලන්තේ ඇමරිකාව වැනි රටවල්, එංගලන්තේ ගමුකෝ, ඉස්සර ඒක ක්‍රිස්තියානි රටක්. ක්‍රිස්තියානි කියන්නේ නිකන් එසේ මෙසේ ක්‍රිස්තියානි රටක් නෙවෙයි. එංගලන්තේ තමයි ඉස්සෙල්ලාම මේ සර් විලියම් කේරි කියන එක කෙනා ඉස්සෙල්ලාම මිෂනාරිවරයෙක් හැටියට ඉන්දියාවට ඇවිත් මේ ලංකාවට ඇවිල්ලා ගියා. කොළඹක් තියෙනවා මේ අපේ මේ මහා රෝහල, කොළඹ මහා රෝහල අසල පුංචි බොරැල්ලෙන් ඇතුළට ගියාම තියෙනවා කේරි කොලෙජ් කියලා පාසලක්. අන්න ඒ පාසල ස්ථාපිත කරේ ඔය මේ විලියම් කේරිතුමා. ඉන්දියාවට ඇවිත් කල්කත්තා ප්‍රදේශයේ, ඊට පස්සේ සෙරම්පුර් කියන ප්‍රදේශයේ ඉතා විශාල විශ්වවිද්‍යාලයක් එහෙම තියෙන්නේ ඔහුගේ නමින්. ඉතින් ඒ මිෂනාරිවරුන්ගේ පියා කියලා අප සලකන ඒ විලියම් කේරිතුමා එංගලන්ත පුද්ගලයෙක්. එංගලන්ත ඒ වේල්ස් වල හිටියා ස්මිත් විගල්ස්වර්ත් කියලා පුද්ගලයෙක්. අන්න ඒතුමා භයානක ආලේපලත් පුද්ගලෙක් හැටියට සේවය කරා. දැන් අද මෙතෝදිස්ත සභාවන් කියලා අපි දන්න ඔය සභාවන් තියෙනවා. අද නම් ඒගොල්ලන්ගේ මෙතෝදිස්ත සභාවේ අර පටන් ගත්ත කාලේ තිබුණු ආලේපයේ ගින්දර නැහැ. නමුත් ඔය සභාව පටන් ගත්තේ එංගලන්තේ. එංගලන්තේ හිටියා ජෝන් වෙස්ලි, චාල්ස් වෙස්ලි කියලා දෙන්නේ. අන්න ඒ දෙන්න තමයි පටන් ගත්තේ ඔය මෙතෝදිස්ත සභාව. ජෝන් වෙස්ලි, චාල්ස් වෙස්ලි, ඊට පස්සේ ඒගොල්ලෝ ජෝර්ජ් වයිට්ෆීල්ඩ් කියන තව කෙනෙක්වත් ඒ රැස් කරගෙන ඒගොල්ලෝ එංගලන්තේ විතරක් නෙවෙයි, ස්කොට්ලන්තේ විතරක් නෙවෙයි, ඇමරිකාවටත් ගොස් ඒ අය ඉතා විශාල පිබිදීමක් ඇති කර ඒ කාලේ. ඒ කියන්නේ සුදත්මන් වහන්සේගේ ආලේපේ ලබාපු 20 ශතවර්ෂයේ නෙවෙයි මම කතා කරන්නේ. ඊට ප්‍රථම ඔන්න ඔය වගේ එංගලන්තෙන් තමයි විශාල දේවගැතිවරුන් සංඛ්‍යාවක් බිහිවෙලා ඒ මිනිස්සු මේ ලෝක වටේ ගිහිල්ලා දෙවියන් වහන්සේ ගැන කතා කරේ. එවැනි රටක් ඔය එංගලන්තේ. අද වෙලා තියෙන තත්ත්වය මොනවද දන්නවද? එංගලන්තේ සභාවට යන ක්‍රිස්තියානිකාරයන්ගේ සංඛ්‍යාව 0.8යි. අද මේ ලංකාවේ, ක්‍රිස්තියානි රටක් නොවන මේ ලංකාවේ ක්‍රිස්තියානි සභාවට යන ඇදහිලිවන්තයන්ගේ සංඛ්‍යාව මුළු ජනගහනයෙහි 1.8ක්. ඒ කතෝලික නැතුව, රෝමානු කතෝලික නොවන ක්‍රිස්තියානි අයගේ සභාවට යන මිනිසුන්ගේ සංඛ්‍යාව 1.8යි. එංගලන්තේ ක්‍රිස්තියානි රටක්ලු ඒ රටේ සභාවට යන මිනිසුන්ගේ සංඛ්‍යාව 0.8යි. අපිටත් වැඩි අඩුයි. එතකොට එහෙන් ගිහිල්ලා ක්‍රිස්තියානිකාරයන්ගෙන් අහනකොට ඇයි ඔයගොල්ලෝ පල්ලියන්නේ නැත්තේ කියලා ඒගොල්ලෝ කියන අපි ක්‍රිස්තියානි නෙවෙයි කියලා. ඒකෝර අපි ඇහුවොත් නෑ ඉතින් ඔයගොල්ලෝ මේ ඔගොල්ලන්ගේ මේ පෝරමේ ඔගොල්ලෝ ලියලා තියෙන්නේ ක්‍රිස්තියානි නේ කියලා කිව්වම ඒගොල්ලෝ කියනවා ඉතින් අර ආගමක් කියලා ඉන්නනකොට ඉතින් කියන්න එපා අපි ක්‍රිස්තියානි නේන්නම් කියලා. හැබැයි ක්‍රිස්තියානි අපි ක්‍රිස්තියානි කාරකම වටිනා දෙයක්සේ බලන්නේ නැහැ කියලා කියනවා. ඇයි? මම පෞද්ගලිකව අහලා තියෙනවා මිනිසුන්ගෙන්. ඇයි ඔහොම කියන්නේ කියලා ඒගොල්ලෝ කියනවා. ඒක ඉංග්‍රීසියෙන් කියනවා It's very boring කියලා.
අයියෝ හරි කම්මැලිලු ක්‍රිස්තියානිකාරකම කම්මැලි වෙනවා ක්‍රිස්තියානයාට සභාවට ආපුවාම සභාවේ දේව මෙහෙ කම්මැලි වෙනවා එයි දැන් අපේ සභාවට ආපුවාම ඔහේ අර සින්දු දෙකක් තුනක් කියනවා දේශනාවක් කරනවා සම්මාදම එකතු කරනවා ඊට පස්සේ යාඥා කරලා යවනවා එච්චරයිනේ ආ ලොකු 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 පූජාවන්තියක් නැහැ එක එක ඒවා ගේන්න කියලා කියන්නේ අපේ මිනිස්සුන්ට තියෙන ලෙඩේ මොනවද දන්නවද අපි කිව්වා නම් එහෙම අපේ යේසුස් වහන්සේව හම්බෙන්න ඕගොල්ලෝ මෙන්න මේ වගේ ලොකු තැටියක් අරගෙන ඒකේ අරවා ටිකයි මේවා ටිකයි තියාගෙන මෙච්චර රුපියල් ගාණක් අරගෙන මෙන්න මේ වගේ උදේ මේ වෙලාවට නැගිටලා 6:33ට නැගිටින්න ඕනේ 7:02ට මුණ හොදන්න ඕනේ 7:14ට දත් මදින්න ඕනේ ඔය වගේ මිනිස්සුන්ව අමාරුවේ දැම්ම නම් ඕකෝම කරයි ඉතින් ඔය නිකන් පල්ලියට ඇවිල්ලා මේ හැමදාම වගේ ඇවිල්ලා අපුඩි ගහලා සින්දු කියනවා ඊට පස්සේ පාස්ටර් දේශනාවක් කරනවා කවුරු හරි දේශනාවක් කරනවා ඒක අහගෙන ඉන්නවා ආයේ ගෙදර යනවා අයියෝ ක්‍රිස්තියානිකාරකම කිසිම ආගමක් වගේ නෑනේ නිකන් ඒක කම්මැලි හැමදාම ඒක වගේ ඉතින් පල්ලි නොගිහින් කිසි හානියක් නෑ අපි ඔය අද කම්මැලි නම් ඊ ගෙදරට වෙලා ඉමු ඔයිට වැඩිය බලන්න පුළුවන් ටීවී එකේ නුගසෙවන ඉතින් මේ වගේ ක්‍රිස්තියානි කාරයින්ට කම්මැලිකමක් ඇති වෙනවා ක්‍රිස්තියානි කාරකම පල්ලිය සභාව ඕක තමයි ඉසබෙල්ගේ ක්‍රියාවලිය හොඳේ එතකොට ඊගාවට තමයි තව දෙයක් තමයි ඉසබෙල් කරන්නේ අනාගත වාක්‍ය ගැන ඉතා විශාල මේ බලාපොරොත්තුවක් ආශාවක් ඇති කරනවා මිනිසෙන් තුල අනාගත වාක්‍ය කවදාවත් නරක දෙයක් නෙවෙයි. දෙවියන් වහන්සේ තමයි අනාගත වාක්‍ය දීලා තියෙන්නේ. අනාගත වාක්‍ය වැදගත්. පරණ කිවිසුමේ අලුත් කිවිසුමේ හැමතැනම මේ අනාගත වාක්‍ය වැදගත්. නමුත් මෙන්න මේ පදයේ පොඩ්ඩක් අපි බලමු. එලිදරව් පොතේ දෙවෙනි පරිච්ඡේදයේ 20 පදය තියෝතිරාවල තියෙන සභාවට යේසුස් වහන්සේ කියන පණිවිඩය ඒක කියනවා තමාම අනාගත වත්‍රියකයි කියා ගන්නා වූ ස්ත්‍රීවන යෂබෙල්ට නුඹ අවකාශ දෙන්නේය අපහු කියවන්නම් තමාම අනාගත වත්‍රියකයි කියා ගන්නා වූ ස්ත්‍රීවන යෂබෙල්ට නුඹ අවකාශ දෙන්නේය යෂබෙල් කියන්නේ කවුදලු තමන්වම තමා අනාගත වත්‍රවරයක් හැටියට කරගන්නවලු ඈ මම ඔය ඉතිරි ටික කියවන්නම් ඈ වනාහි වෛශකම් කරන්ටද දේවතා රූපවලට පූජා කළ දේ කන්ටද මාගේ මෙහෙකරුවන්ට උගන්වා මුලා කරන්නිය කාටද උගන්වන්නේ මෙහෙකරුවන්ට සාමාන්‍ය දහිලවන්තයට නෙවෙයි මෙහෙකරුවන්ට උගන්වනවා මොනවද උගන්වන්නේ යක්ෂ දේවල් වලට රූප වලට පූජා කරපු දෙය කෑවට කමක් නැල්ලු කියන්නේ ඒ පූජා වලට මේ එකඟ වුණාට කමක් නැහැ ඒකයි වෛශ්‍යකම් කරන්නයි ඔගොල්ලෝ දන්නවද අද මේ ලංකාවේ විතරක් නෙවෙයි ලෝකේ හැම රටකම පාහේ බොහෝ ක්‍රිස්තියානි දේව ගැතිවරු වෛශ්‍යකමේ වැටෙනවා ඔකට හේතුව ඊශබෙල් ආත්මේ ඉතින් ඔබත් පරිස්සමෙන් ඔය ගැන සිතුවේ නැත්නම් ඔබත් පරිස්සමෙන් හිටියේ නැත්නම් ඔය ඉසබෙල්ගේ ආත්මය ඔබව එහෙම නැත්නම් ඔබගේ සභාවේ ඉන්න අනෙකුත් අයව ඔය දෙයට පොළඹයි කොහොමද පොළඹන්නේ අයියෝ ඉතින් ඔය වෛශ්‍යකම් කරාට ප්‍රශ්නයක් නැහනේ කියන තත්වයක් ඇති කරයි පාපය කරලා කළා අද වෛශ්‍යකම පිළිලන තියෙන්නේ රූපවාහිනී යන්ත්‍රය බැලුවා නම් ඉන්ටර්නෙට් එක බැලුවා නම් හැම තැනම වෛශ්‍යකම කමක් නැහැ වගේ වෙලා තියෙන්නේ දැන් සමහර රටවල් වල වෛශ්‍යකම නීතියානුකූල කරලා ලංකාවේත් අද වෛශ්‍යකම නීතියානුකූල වගේ තමයි වෙලා තියෙන්නේ ගොඩක් තැන්වලට ගියොත් එහෙම හරිද ඒ නිසා අද ගොඩක් දේව ගැතිවරුන් ගොඩක් සභාවන් තුලට ඔය දේ ඔය ශාපය ඔය පාපය ගේන්නට යක්ෂයා උත්සාහ කරනවා ඒ නිසා මිත්‍රවරුනි මම කියන්නම් වෛශ්‍යබෙල්ගේ ආත්මය ව්‍යාජ අනාගත වත්‍රවරයක් හැටියට ඇවිල්ලා ක්‍රියා කරනවා ඉතින් අර බොරු අනාගත වාක්‍ය හිටන් කියයි ඉතා ප්‍රවේශම් වෙන්න අනාගත වාක්‍ය වැදගත් හැබැයි අනාගත වාක්‍ය කියන හැම කෙනා පස්සෙම යන්න එපා අනාගත වාක්‍ය දෙවියන් වහන්සේගේ වචනය අනුකූල තිබෙනවද කියලා බලා ගන්න හරිද මේ මම දන්න එක්කෙක් ඉන්නවා එක සභාවක මම සභාවයි නමයි ගමයි කියන්න කැමති නැහැ ඒ සභාවේ එක සහෝදරියක් ඇවිල්ලා ඒ දේවගැතිවරයාට කියනවා මේ පාස්ටර් මට දෙවියන් වහන්සේ කිව්වා අනාගත වාක්‍යය තුලින් ගිහිල්ලා මේ අන්‍ය ආගමික මනුෂ්‍යව විවාහ වෙන්න කියලා
කියලා විවාහ වුණා. ඉතින් මේ පාස්ටර් ඇවිල්ලා මට කියනවා බලන්නකෝ මෙන්න මෙහෙම කියනවා කියලා. මං කියයිද ඔක යෂබෙල්. මොනවාද? ඔහොම දෙවනහස කියයිද? දෙවනහස කියලා කියනවා අන්‍ය ආගමික කාවවත් කසඳ බඳින්න එපා කියලා. ඉතින් මේ කාන්තාව අනාගත වාක්‍ය කියන කාන්තාව දේවගැතිවරට ඇවිල්ලා කියලා කියනවා දෙවනහස කිව්වලු මේ මේක කරන්න කියලා. දෙවනහස ඔහොම අනාගත වාක්‍ය දෙයිද? ඔබට කවුරු හරි අනාගත වාක්‍ය දෙනවා නම් නැත්තම් ඔබ අනාගත වාක්‍ය දෙනවා නම් ඉතා ප්‍රවේශමෙන් ඉන්න. මොකද සමහරලාට යෂබෙල් ඔබ තුල ඉන්නේ නැහැ. නමුත් යෂබෙල්ට පුළුවන් ආකල්ප දාන්න ඔළුවට. එළියේ ඉඳලා උනක් දාන්න පුළුවන්. මොකද යෂබෙල් තමන්ව හඳුන්වන්නේ කොහොමදලු දැන් එළිදරව් 2:20 කියලා තියෙන්නේ තමන්ව අනාගත වත්‍රවරියක් හැටියට. ඒ නිසා දැන් අනාගත වාක්‍යයක් දෙනකොට අපි දිව්‍යන්වහන්සේගෙන් ඉල්ලන ඕනේ ස්වාමීනි මේක ඇත්තටම ඔබ වහන්සේද කියලා. අපි යාඥා කරගෙන ඉන්න ගමන් අපිට සමහරලාට ඒ යාඥාව අපි කියමුකෝ අපි 4-5 දිනක් යාඥා කරගෙන ඉන්නවා. නැත්නම් සභාවක අපි යාඥා කරනවා. යාඥා කරගෙන ඉන්න ගමන් අපිට ටක් ගාලා හැංගෙනවා මේක කියමු කියලා යාඥාවෙන්. ඉතින් අපි යාඥාවෙන් තුස් ගාලා ඒක කියනවා. සමහරවිට ඒක දෙවියන්වහන්සේ නොදුන්න දෙයක් වෙන්න පුළුවන්. අපි අනාගත වාක්‍යයක් හැටියට මෙන්න මේ ස්ථානයේ ඉන්න එක සහෝදරයෙක් ගැන දෙවියන්වහන්සේ මෙන්න මෙහෙම කියනවා ස්වාමිනේ ඒ සහෝදරයාගේ සිතට මේක කියනු මැනව කියලා අපි කියනවා. අපි පොඩ්ඩක් නිහඬ වෙලා එතන අපි ආඥාව නිකන් අපේ ආඥාව ඉවර කරලා අපි මිනිත්තුවක් දෙකක් අරගෙන ස්වාමින්වහන්සේට කියනවනේ ස්වාමිනේ මම අනාගත වත්‍රවරයෙක් තමයි. මම අනාගත වත්‍රවරියක් තමයි. නමුත් ඔබ වහන්සේද මේක කිව්වේ. මට මේක ස්ථිර කරන්න එහෙමනම් විතරක් මම මේක වන් කියන්න. එගවට අපි සභාවේ ඉන්නකොට හොඳට නමස්කාර වේලේ යනකොට හිටපු ගමන් කවුරු හරි කඩාගෙන අනාගත වාක්‍යයක් කියනවා. අන්තිමට බලද්දී ඒ අනාගත වාක්‍ය මිනිසුන්ව කඩනවා. බයිබලේ කියලා තියෙනවා අනාගත වාක්‍ය මිනිසුන්ව ගොඩනක් ගන්න ඕනේ කියලා. ගොඩනක් ගන්න ඕනේ කියලා කියද්දී හැම ජරාවක්ම කරලා එන්න දෙවියන්වහන්සේ ඔබට ආශිර්වාද කරනවා කියලා කියන අනාගත වාක්‍ය කියන එක ගැන නෙමෙයි මම කතා කරන්නේ. එහෙමත් ඉන්නවනේ මිනිස්සු. ඒව නෙවෙයි. මම කියන්නේ අනාගත වාක්‍ය දෙවියන්වහන්සේගේ වචනයට ඔබින්න ඕනේ දෙවන්වහන්සේගේ වචනය මත තිබෙන්න ඕනේ දෙවන්වහන්සේ විසින් දෙන ලද වචනයක් විය යුතුයි. එනිසා ඉතා ප්‍රවේශමෙන් ඉන්නවනේ මොකද යෂබෙල්ගේ ක්‍රියාකාරීත්වයෙන් දෙකක් තියෙනවා. ඒකේ එකක් තමයි රූප වන්දනාව ඊළඟ එක මේ වෛශ්‍යකම. ඒක කරන්නේ කොහොමද? අනාගත වාක්‍ය තුලේ. දැන් අපි බලමු අවසාන වශයෙන් අවසාන මාත්‍රකාව කැඩේට අපි බලමු යෂබෙල්ගේ පරමාර්ථය මොනවද? යෂබෙල්ගේ පරමාර්ථය දැනගන්නට නම් නැවත වාරයක් අපි එක රාජාවලියට යන් හැබැයි මේ සැරේ 18 වෙනි පරිච්ඡේදයට යන්. එක රාජාවලිය 18:4 මෙන්න මෙහෙම කියනවා. මක්නිසාද යෂබෙල් ස්වාමීන් වහන්සේගේ ප්‍රපේතවරුන් සිඳ දමු කල්හි ඔබදියා ප්‍රපේතවරුන් සිය දෙනෙක් රැගෙන ගොස් 50-50 බැගින් ඔවුන් ගුහාවල සංගවා ආහාර සහ වතුර දී ඔවුන් පෝෂ්‍ය කළේ කියලා. දැන් මෙතන මොනවද කියලා තියෙන්නේ? යෂබෙල් ස්වාමීන් වහන්සේගේ ප්‍රපේතවරු සිඳ දමන පුද්ගලයෙ. යෂබෙල්ගේ ආත්මයට අද මොනවද දන්නවද ඕනේ? අපිව විනාශ කරන එක. අපි කියන්නේ කවුද? දේවගැතිවරු. අපි නේනම් දැන් අලුත් ගිවිසුම කාලේ ප්‍රපේතවරු නේද? අපි නේනම් මිනිසුන්ට කතා කරන්නේ. අපි නේනම් මිනිසුන්ට එඬිහිරන් හැටියට ඉන්නේ. පාස්ටර් කියන ඉංග්‍රීසි වචනේ තේරුම එඬිහිරා කියන එක. එඬිහිරා කියන්නේ කවුද? සභාව නඩත්තු කරන පුද්ගලයා. එඬිහිරා කියන්නේ මේ මේ පාස්ටර්. පාස්ටර් දීලා තියෙන වගකීම මොනවද? අපි මිනිසුන්ව නඩත්තු කරන්න ඕනේ, මිනිසුන්ට උගන්වන්න ඕනේ, මිනිසුන්ට කන්න දෙන්න ඕනේ, මිනිසුන්ට ආරක්ෂා කරන්න ඕනේ. මෙන්න මේ දේවල් අපි කරන්න ඕනේ. එතකොට යේසුස් වහන්සේ පැහැදිලිවම කියලා තියෙනවා එඬිහිරාට පහර දෙන්න බැටළුව සිඳ දමනු ලබයි කියලා. එතකොට පහර දෙන්නේ යෂබෙල් කාටද? බැටළුවන්ට නෙවෙයි. පහර දෙන්නේ අපිට. එඬිහිරන්ට, සභා නායකයින්ට, පාස්ටර්ලගේ භාර්යාවන්ට, මේ සභාවේ වැඩිමහල්ලන්ට, ඔවුන්ගේ පවුල්වලට. ඒ නිසා අපි ඉතා ප්‍රවේශමෙන් ඉන්න ඕනේ. එතකොට අද ප්‍රපේතවරුන්ව සිඳ දමනවා කියන්නේ මොනවද? ස්වභාවික මරණය කියන එක නෙවෙයි, සේවයෙන් අයින් කරන එක. අද බලන්න සේවයෙන් අයින් වෙලා ඉන්නවා වර්ග දෙකක මිනිස්සු. එක වර්ගයක් තමයි සේවය කරගෙන ඉඳලා ඒක අතහැරලා ඩුබායි ගිය මිනිස්සු. මම දන්න ගොඩක් දේව ගැතිවරු ඉන්නවා ඩුබායි ගිහිල්ලා. ඩුබායි කියලා කියන්නේ ඩුබායි විතරක් නෙමෙයි, මැද පෙරදිග රටවල් වලට යනවා, නැත්නම් බටහිර රටවල් වලට හරි යනවා. ඉතින් සමහර අයට එංගලන්තේ තමයි ඩුබායි, සමහර අයට ඇමරිකාව ඩුබායි. ඉතින් ඩුබායි ගියත් එකයි, ඇමරිකාව ගියත් එකයි, ලංකාව දාලා ගියා. ඒක ලංකාව දාලා යන්න එපා කියලා කියන්නේ නැහැ මං. දෙවියන් වහන්සේ කතා කරා නම් යන්න. දෙවියන් වහන්සේ ඔබට මිෂනාරි කැඳවීම දීලා ලංකාවෙන් යන්න ඇමරිකාවට කිව්වනම් යන්න. ඒකට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මට ওই පොඩි ප්‍රශ්න වගේක් තියෙනවා.
හරියට ඉංග්‍රීසි කතා කර ගන්න බැරි මිනිස්සුනෝ දෙවියන් වහන්සේ ඇමරිකාවට ගෙනියයිද කියන ප්‍රශ්නෙකුත් තියෙනවා. ඉතින් එතකොට කියන්න පුළුවන් නෑ නෑ ලතුන් වහන්සේට පුළුවන් ඕන දෙයක් කරන්න කියලා. හැබැයි ඔය වගේ මිනිස්සුම පස්සේ කාලේ මම හම්බෙලා තියෙනවා. ගිහිල්ලා අවුරුදු 8ක් 9ක් ඔය ඇමරිකාවේ කැනඩාවේ ඉන්න මිනිස්සුන් හම්බෙලා තියෙනවා. තාම අවුරුදු 8ක් වෙලත් 9ක් වෙලත් සුදත්මන් වහන්සේ තාම ඒකට භාෂාවවත් දීලා නෑ. ඉතින් කොහොම ඔය සුදත්මන් වහන්සේ ඔය ආයෝ පාවිච්චි කරන්න යනවද කියන එක මට නම් දන්නේ නෑ. කෙසේ වෙතත් මම කියන්න හදන්නේ මෙහෙමයි. අද දර්ශනය විනාශ කරගෙන දර්ශනය දෙවියන් වහන්සේ දීලා තියෙන දර්ශනය මේ මේ විකෘති කරගෙන අද මිනිස්සු පිට රටවල වලට දුවනවා. දුවල එහෙත් සේවයක් කරනවාලු. අලු කියන එක තමයි ඔතන මේ නිච්ච නැත්තේ. ඉතින් එතනට ගිහිල්ලා මොනවද කරන්නේ? ඒගොල්ලෝ ඔය ක්‍රිස්තියානි කාරකමක් කරගෙන ඉන්නවා. කොහරි මේ පල්ලියක් කරනවා මොනවා හරි කරනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ දර්ශනයකෝ. දර්ශනය විකෘති වෙලා ඉවරයි. දර්ශනය විනාශ වෙලා ඉවරයි. ඉතින් ඕක ප්‍රපේතවරුන්ව සිඳ දමන ක්‍රියාවලියක් නෙවෙයිද? ඔව්. මොකද මේ මිනිස්සු මෙහි ඉඳදී කොහරි ගමක හරි හොඳ සබාවක් තියාගෙන මිනිස්සු 60ක් 70ක් තියාගෙන හොඳ සේවයක් කරගෙන අනිත් අන්‍ය ආගමික කාර්යයෙන් සෑහෙන්න කෝප වෙනවනම් ඔබට විරුද්ධව ඔබගේ සභාවට විරුද්ධව අනිකුත් අයට කෝපයක් තිබෙනවනම් හිතාගන්න දෙවියන් වහන්සේ ඔබව පාවිච්චි කරනවා කියලා. ඉතින් ඔය වගේ සේවයක් කරගෙන ඉඳලා ඕවට බය වෙලා බේරෙන්න ඩුබායි ගිහිල්ලා ඇමරිකා ගිහිල්ලා ස්විට්සර්ලන්තේ ගිහිල්ලා හැංගිලා ඉඳගෙන ඉන්න එක යෂබෙල්ට ඕන දෙයක්. අද බොහෝ අයට ඕක වෙනවා. මිනිසුන්ට තේරෙන්නේ නැහැ මේක කවුද කරන්නේ කියලා. ඒගොල්ලෝ හිතනවා දෙවියන් වහන්සේ දොරටු විවෘත කරනවා කියලා. දොරටු විවෘත කරන්නේ දෙවියන් වහන්සේ නෙවෙයි යෂබෙල්. ඕක කියද්දි මම ප්‍රවේශමෙන් ඔබට තව දෙයක් කියන්නම්. ඇත්තටම දෙවියන් වහන්සේ දොරටු විවෘත කරනවා නැතුව නෙවෙයි. ඒ නිසා ඔය පිටරටවල වලට යන මිනිස්සු කොහොම යෂබෙල් දොර ඇරලා ගිය මිනිස්සු කියලා මම කියන්නේ නැහැ. ඒක වැරදි. හැබැයි බහුතරයක් ඉන්නේ ওই වගේ ගිය මිනිස්සු තමයි. මේ හොඳ සේවයක් කරගෙන ඉන්නවා. පස්සේ ළමයින්ට මේ මෙතන හරියන්නේ නැහැ. භාර්යාවට මෙහෙ හරියන්නේ නැහැ. හොඳ ඉස්කෝල නැහැ. දෙවනස මාව අරහෙට කැඳෙව්වා මෙහෙට කැඳෙව්වා කියලා කොන්ෆරන්ස් එකකට ගිහිල්ලා නතර වෙන මිනිස්සු ඉන්නවා. නැත්තම් ගිහිල්ලා බොරුවට ගිහිල්ලා අනාථයින් හැටියට පදිංචි වෙලා රිෆියුජීස් හැටියට මේ ඩෝල් අරගෙන ජීවත් වෙන පාස්ටර්ලත් මම දැකලා තියෙනවා. මිත්‍රවරුනි මේ ඔක්කොම යෂබෙල්ගේ ක්‍රියා. යෂබෙල්ට ඕනේ ප්‍රපේතවරුන සිඳ දමන එක. ඉතින් ඒගොල්ලම මරණයට පත් කිරීම විතරක් නෙවෙයි. ඒගොල්ලන්ගේ සේවයෙන් ඒගොල්ලම ඈත් කරන එක මැරුවා හා සමානයි. දැන් මවුන්ට් කාමෙල් චර්ච් එකේ මාව පාස්ටර් හැටියට දෙවනංශ තියලා තියෙනවා. මේ මවුන්ට් කාමෙල් තියොලොජිකල් කොලෙජ් එකේ ප්‍රින්සිපල් හැටියට මාව තියලා තියෙනවා. මෙන්න මේ වගකීම් අතෑරලා මාව දුවවන්න යක්ෂයා යෂබෙල් රෑ දහවල් ඕවර්ටයිම් වැඩ කරනවා. ඉතින් මොනම හේතුවක් උඩ හරි මම ඕව අතෑරලා ගියොත් මම මාව මැරුවා හා සමානයි. ඉතින් මාව වෙනම ගෙනල්ලා වෙඩි තියලා මරලා ඕක මේ අයින් කරන්න ඕනේ නැහැ. මට ඇමරිකාවෙන් දොරක් ඇරලා කැනඩාවෙන් දොරක් ඇරලා ලස්සන සුන්දර යුනිවර්සිටි එකක් පෙන්නලා විශ්වවිද්‍යාලයක් පෙන්නලා ඒක ගිහිල්ලා උගන්නපන් කියලා එහෙම යක්ෂයා මට උත්සාහ කරනවා මේ කියන්න. කොමොනම ආකාරයෙන් මට දීලා තියෙන වගකීම අතහැරලා මම ගියත් මාව මැරුවා හා සමානයි මිත්‍රවරුනි. යෂබෙල්ගේ ආත්මය ඕක තමයි කරන්න හදන්නේ. හරිද? එතකොට අදත් ওই වගේ ප්‍රපේතවරුන්ව දේව සේවය කරන අයව සේවයෙන් අයින් කරනවා. සේවයෙන් අයින් කරනවා. සභාවල් වලින් අයින් කරනවා. හරිද? මේ මේ අර්ධකාලීන සේවය කියන අලුත් ආකල්පයක් ගෙනල්ලා තියෙනවා දැන්. මොකද්ද? සම්පූර්ණ කාලීන සේවය කියලා එනවා. පස්සේ ආර්ථික අමාරුකම් බඩු මිල ඉහළ යෑම රටේ තියෙන ආර්ථිකත්වය අර ප්‍රශ්නය මේ ප්‍රශ්නය ගෙදර වගකීම ඔවටත් බයිබල් පද තියෙනවනේ ඕනතරම්. ඔක්කොම් පෙන්ලා කියනවා මම අර්ධකාලීන සේවය කරන්න යනවා ටිකක් බිස්නස් උත් කරන්න යනවා කියලා. ටික කාලයක් ගියාම එයා සම්පූර්ණ කාලීන ව්‍යාපාරිකයෙක් වෙනවා. නමුත් ධමේ විතරක් ඇති පාස්ටර් කියලා. ඉතින් ඒ වගේ මේ දේවල් කරන්නේ යෂබෙල්. දැන් ඔය මේ දෙවියන් වහන්සේගේ සේවකයන්ව සේවයෙන් අයින් කරලා ඒ සේවය එහෙමම අත්හිටුවන්නේ නැහැ යෂබෙල්. යෂබෙල් මෙන්න මේ වගේ වැඩක් කරනවා. එක රාජාවලිය 18ෙම 19 වෙනි පදේ බලමු. එතන මේ එලියා කතා කළා මෙන්න මෙහෙම කතාවක් කියනවා. ඉතින් දැන් පණිවුඩ යවා සියලු ඊශ්‍රායෙල් වරුන්ද මෙන්න මේ ටික බලා ගන්න. බාල්ගේ ප්‍රපේතවරුන් 450ද යෂබෙල්ගේ මේසේ කන අශේරිය ප්‍රපේතවරුන් 400 දෙනාද මා ළඟට කර්මෙල් කන්දට රැස් කරවන්නයි කීවේය. එලියා මෙතන කියනවා අර යෂබෙල් 400කට කන්න දෙනවනේ බාබිලෝන් ප්‍රපේතවරු අශේරාගේ ප්‍රපේතවරු ඒගොල්ලන්ටත් මේ කන්දරට එන්න කියන්නේ. ඒකට අර බාල්ගේ ප්‍රපේතවරු 450ක් ඉන්නේ ඒගොල්ලන්ටත් එන්න කියන්නේ කියලා. ඒ කියන්නේ යෂබෙල් කරේ මොනවද දන්නවද? දෙවියන් වහන්සේගේ ප්‍රපේතවරුන්ව ඝාතනය කරලා ඒ වෙනුවට බාල්ගේ සහ අශේරාගේ ප්‍රපේතවරුන්ව ස්ථාපිත කිරීම. ප්‍රපේතවරුන් රහිත
මේ දේශය ඇති කිරීම යසබෙල්ගේ පරමාර්ථය නොවේ. ඒ කියන්නේ සේවකයන් රහිත සභාවන් ඇති කිරීම යසබෙල්ගේ පරමාර්ථය නොවේ. පාස්ටර්ලා ඉන්න ඕනේ යසබෙල්ට. සභාවන් තියෙන්න ඕනේ. ඇදහිලිවන් තියෙන්න ඉන්න ඕනේ. මේ මේ වැඩිමහල්ලන් ඉන්න ඕනේ. ඩීකන්වරු ඉන්න ඕනේ. හැබැයි ප්‍රශ්නේ මේකයි. දෙවියන් වහන්සේ විසින් පත් කරන ලදායව තුරන් කරලා ඒ වෙනුවට තමන් විසින් පත් කරන ලදායව තියෙන එක තමයි යසබෙල්ගේ පරමාර්ථය. දැනටමත් යසබෙල් අද ලෝකේ විශාල සභා සංඛ්‍යාවන් වල සාර්ථක ජයග්‍රහණේ ලබාගෙන තිබෙනවා. දෙවියන් වහන්සේ විසින් පත් කරන ලද දේවගැතිවරුන් නායකීන් ඉවත් කරලා ඒ වෙනුවට යසබෙල්ගේ ප්‍රපේතවරුන් යසබෙල්ගේ නායකීන් වගෙනලා ස්ථාපිත කරන්න. ඒ වගේ සභාවන් අද ලංකාවේ තිබෙනවා. ඉතින් මේ දේවගැතිවරුන් දෙවියන් වහන්සේගේ බයිබලයේ තියාගායි කතා කරයි ඔක්කොම කරයි. හැබැයි ඒක ඒ අය යසබෙල්ගේම අය. ඉතින් මිනිස්සු රැවටෙනවා. ඒ නිසා මිත්‍රවරුනි හොඳට බලා ගන්න ඔබගේ ජීවිතයේ ඔබගේ සභාවේ කවුරු හරි සේවය දාලා යනවා නම් දැනගන්න ඒක කරන්න යසද. ඒ වගේම ඒ වෙනුවට කාව හරි ගේනවා නම් ඔබගේ සභාව තුලට සේවය කරන්න කවුරු හරි එනවා නම් ඉතා ප්‍රවේශම් වෙන්න සමහර විට යසබෙල්ගේ නියෝජිතයෙක් වෙන්න පුළුවන්. ඒගොල්ලෝ එයි අන්‍ය භාෂා කතා කරගෙන හල්ලෙලුවා කියාගෙන ස්තුති වේවා කියලා කියාගෙන බයිබලයේ අතේ අරගෙන එයි ඉතා ප්‍රවේශම් වෙන්න. හරි ඔබගේ සභාව ඔබ දන්නවා. ඔබගේ දේවගතිවරයා ඔබ දන්නවා. හරි ඔබට ඔබගේ සභාවට එන්න බැරි වුණා. ඒක ඉරිදාවක්. දැන් ඔබ වෙන ගම්මානයක ඉඳලා වෙන නගරයක ගියා. දැන් වෙන සභාවකට යන්න යනවා. ඔබ ප්‍රවේශම් වෙන්න. සමහරට යසබෙල් විසින්පත් කරන ලද දේවගැතිවරුන් කරන සභාවකට ඔබ යනවා වෙන්න පුළුවන්. කවුද දන්නේ? ඔබට පිටින් බලනකොට පේන්නේ නැහැ. ඒගොල්ලෝ තල්ලිලිවා කියනවා, අන්‍ය භාෂා කතා කරනවා, බයිබලෙන් දේශනා කරනවා. නමුත් ඒ ආත්මෙ මොකද්ද? මිත්‍රවරුනි මම එකක් කියන්නම්. අද ලංකාවේ විතරක් නෙමෙයි ලෝකේ සෑම තැනකම පාහේ යසබෙල්ගේ ආත්මය හොඳ 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 සාර්ථක සභාවන් තුළ ඔය වගේ දේවල් කරලා යසබෙල්ගේ ප්‍රපේතවරුන්ව ස්ථාපිත කර තිබෙනවා. එතකොට යසබෙල් මොනවද කරන්නේ? ඇත්ත දෙවියන් වහන්සේ විසින් පත් කරන ලද ප්‍රපේතවරුන් වයින් කරනවා. තමන්ගේ ප්‍රපේතවරුන්ව ගෙනල්ලා ස්ථාපිත කරනවා. තව දෙයක් කරනවා. එතකොට අර ඉතුරු වෙලා ඉන්නවා නේද අපේ හොඳ ප්‍රපේතවරු? ඔහොම හරි ඉතින් ඉතුරු වෙලා ඉන්න අය ඉන්නවනේ. ඒගොල්ලන්ට මොනවද කරන්නේ? 19 වෙනි පරිච්ඡේදය එක රාජාවලිය 19 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පද තුන මම කියවන්නම් බලන්න. එලියා කළ සියල්ලත් ඔහු සියලු ප්‍රපේතවරුන් කඩුමෙන් මරා දැමු බවත් ආහබ් යසබෙල්ට දැන්නුවේය. එවිට යසබෙල් මා විසින් හෙට මේ වෙලාවට පමණ නොමේ ප්‍රාණය ඔවුන්ගෙන් එක්කෙනෙකුගේ ප්‍රාණය මෙන් වෙන්ට සැලැස්සුවේ නැත්නම් දෙවිවරු මට එසේමත් ඊට වැඩියෙනු කෙරෙත්වයි පණිවුඩ කාර්යකු අත එලියාට කියා ඇරියාය. ඔහු ඒ අසා නැගිට තමාගේ ප්‍රාණය ගලවා ගැනීමට යනුවේ යුදාට අයිති බේර්ෂබාවට පැමිණ තමාගේ වැඩකාරයා එහි නවතින්ට හැර කියලා එතනින් එහාට කතාව යනවා. එලියා පන කඩාගෙන පන බේරාගෙන දුවන කතන්දරේ. ඔය 18 වෙනි පරිච්ඡේදයේ තමයි එලියා කර්මෙල් කන්ද උඩ ගිහිල්ලා දෙවියන් වහන්සේගේ ගින්දර අහසෙන් වැටිලා ඒ පූජාව දවණය කරගත් එක දැකලා ඊගාවට පල්හැට ඒ කර්මෙල් කන්දෙන් පල්හැට ගොස් කිෂෝන් කියන මිටියාවතට ගොස් ඒ බාල්ගේ ප්‍රපේතවරු 450ක් මරලා වැඩ කරේ. දැන් මොනවද යසබෙල් කරන්නේ? යසබෙල් පණිවිඩයක් යනවා, මම ඔබව මරන්න යනවා කියලා. ඒ පණිවිඩේ බැරෑරුම් කර කම කොහොමද කියන්නේ? එලියා බය වෙනවා. එතකොට යසබෙල්ගේ තුන්වෙනි පරමාර්ථය මොනවද? පළවෙනි පරමාර්ථය ප්‍රපේතවරුන් වයින් කිරීම. දෙවෙනි පරමාර්ථය ඒ වෙනුවට තමාගේ ප්‍රපේතවරුන් තැබීම. තුන්වෙනි පරමාර්ථය අර ඉතුරු වෙලා ඉන්න දෙවියන් වහන්සේගේ ප්‍රපේතවරුන් තුලට බය ආදුකම ආත්මය ඇති කිරීම. බය ඇති කිරීම. ඒ දැන් බලන්න අපිට දෙවියන් වහන්සේ දීලා තියෙන ආශිර්වාද බහුලයි. දැන් අපි බැලුවොත් එහෙම අපේ සභාවට දෙවියන් වහන්සේ කරලා තියෙන දේවල්, අපේ පවුලට දෙවියන් වහන්සේ කරලා තියෙන දේවල්, පෞද්ගලිකව අපිට දෙවියන් වහන්සේ කරලා තියෙන දේවල් ඉතා ආශිර්වාද ලද්දයි. ඒ දේවල් ගැන දෙවියන් වහන්සේට ස්තුති කරලා ප්‍රශංසා කරලා අපි සන්තෝෂයෙන් ඉන්න ඕන. නමුත් ඒ දේවල් ඔක්කොම අමතක වෙනවා අපිට මොකක් හරි තර්ජනයක් එල්ල වෙනකොට. ඒ තර්ජනේ එල්ල වෙන්න යන්නේ අපේ පණට විතරක් නෙවෙයි. කොහොම යසබෙල් එල්ල කරයිද අපි දන්නේ නැහැ. සමහරවිට පෞල් ප්‍රශ්නයක්, සමහරවිට මොකක් හරි ගැටුමක් මොකක් හරි වෙන්න පුළුවන්. ආර්ථික ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. බැංකුවෙන් ආපු ලියුමක් වෙන්න පුළුවන්. නැත්තම් අපේ මේ අපි ඉන්න ගෙදර අයිතිකාරයා පණිවිඩයක් දීලා ඇති සමුදා එන්නම් කියලා.
ඉරිදා හොඳ සර්විස් එකක් හොඳට දෙවියන් වහන්සේගේ ආලේපේ බහිනවා ඒ ඔක්කොම සිදු වෙනවා පස්සේ මොනවද වෙන්නේ අපිට බය අඩුකමේ ආත්මය ඇති වෙනවා අන්න ඒක තමයි යෙසබෙල්ට ඕන වෙලා තියෙන්නේ යෙසබෙල් අපිව බයගුල්ලන් කරනවා ඒ දෙවියන් වහන්සේගේ උපකාර දෙවියන් වහන්සේගේ ආශිර්වාද දෙවියන් වහන්සේගේ ඒ යහපත් දෙවියන් වහන්සේගේ ලබාගත් යහපත් දේවල් ශනේකින් අමතක වෙලා අපි බය අඩුකමේ වැටෙන්න බයෙන් පෙලෙන්න අපිව පත් කරන එක තමයි යෙසබෙල්ට ඕන වෙලා තියෙන්නේ අද සභාවන් කීයක් පාස්ටර් ලා කී දෙනෙක් අද බයෙන් ඉන්නවද අයියෝ මට මේ සභාව කරගෙන යන්න පුළුවන්ද අනේ මේ මේ මම තව මාස දෙකකින් තව ගියකට යන්න ඕනේ අනේ මගේ දරුවට මොන ඉස්කෝලයක් ලැබෙයිද අනේ අරක අනේ මේක කියලා කී දෙනෙක් අද බයෙන් ඉන්නවද ඔය බයට හේතුව වෙන කවුරුත් නෙවෙයි ඒෂට මොකද දෙවියන් වහන්සේ අපිට කියලා දෙනවා පහදිලිවම 2 තිමෝත්ති 1:7 දෙවියන් වහන්සේ අපට දුන්නේ බය අඩුකමේ ආත්මයක් නොවේ කියලා ඒ කියන්නේ බය අඩුකම කියන්නේ ආත්මයක් කියලා දෙවියන් වහන්සේව කියලා තියෙනවා එතකොට අපිට හැංගීමක් කියලා ඒක කර කියන්න බෑ දෙවියන් වහන්සේ ආත්මයක් කියනවා නම් ඒක ආත්මයක් තමයි එතකොට මේ ආත්මය අපි තුලට ගේන්න මේ සූදානම් කරන්නේ සෑම සැලැස්මක්ම කරන්නේ කවුද යෙසබෙල් අවසාන දේ අද මම කතා කරන්නම් එක රාජාවලිය 21 ඕක තියෙනවා 21 ඒ ඔක්කොම මම කියවන්නේ සමහර පද කිහිපයක් මම කියවන්නම් ඉන්පසු කියන්නේ මේ ඔක්කොම සිද්ධින් ඉවර වෙලා හරිද ඉන්පසු මෙසේ සිද්ධ විය සමාරියේ රජව ආහාබ්ගේ මාලිගාවට සමීපව යෙස්රේලිය නාබෝත්ට යෙස්රේල් හි මිතිවත්තක් තිබුණේය දැන් මම කතන්දරේ කියවන්නම්කෝ ඔගොල්ලෝ කතන්දරේ පස්සේ බයිබලේ කියවලා බලා ගන්න එක රාජාවලිය 21 තියෙන්නේ නාබෝත් කියලා මිනිස්සෙක් හිටියා ඒ මිනිස්සා ළඟ හොද මිදිවත්තක් තිබ්බා දැන් ආහබ් ඉන්නව නේද ආහබ්ට මේ මිදිවත්ත ගැන පොඩ්ඩක් ආසයි එතකොට මේ මිනිස්සා ආහබ් ළඟ මේ නාබෝත් ළඟට ගිහිල්ලා කියනවා මේ මට ඕක සල්ලි වලට දෙනවද මේ මිදිවත්ත මට සල්ලි වලට දෙනවද ඒ වෙනුවට එක්ක සල්ලි දෙන්නම් එහෙම නැත්නම් තව මිදිවත්තක් දෙන්නම් අයියෝ මම රජතුමානේ මට ඕන තරම් මිදිවතු තියෙනවා මම දෙන්නම් කියලා ඒකට මේ නාබෝත් කියනවා අයියෝ බෑ මට දෙන්න බෑ කියලා බලන්න පස්වෙනි පදය ඔය ආහාබ්ගේ හැසිරීම අද සමහර පාස්ටර්ලා සමහර ලොකු ලොක්කු අපි හැසිරෙන්නේ මේ වගේ වෙන්න ඇති එවිට හතරවෙනි පදේ තියෙනවා ඊශ්‍රේ යෙස්රේලිය නාබෝත් මාගේ පියවරුන්ගේ උරුමය ඔබට නොදෙමි කී වචනය නිසා ආහබ් ශෝකයට ශෝකව අසන්තෝෂව තමාගේ ගෙට ගොස් ඇඳේ වැතිර මුහුණ අහකට හරවාගෙන කෑම නොකා සිටියේය මට මේක බලනකොට අර සමහර හින්දි චිත්‍රපටවල ගෑනු ළමයාට අර 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 මේ කොල්ලගෙන් ප්‍රශ්නයක් ආපුවම ගේ අසට ඇවිල්ලා දොර වහගෙන ඇඳේ වැටිලා අඬන්නේ ඒ වගේ නෙන්නම් මට පේන්නේ මොකද මේකේ තේරුම කවුද මේ මිනිස්සයා ආහබ් බලන්න ආහබ් කියන මිනිස්සයා උම්රගේ පුතා රජවරේ මේ මිනිස්සයා කොච්චර පිරිමි කමෙන් හැසිරෙන්න ඕනද හරි ඉතින් මේ මේ නාබොත් කියන මිනිස්සෙකුට මිදිවත්තක් තියනවා ගිහිල්ලා ඇහුවා මේ නාබොත් මේ මට ඕක දෙනවද මං සල්ලි ඕන්නම් සල්ලි දෙන්නම් තව මිදිවත්තක් ඕන්නම් මිදිවත්තක් එතකොට නාබොත් කියනවා මේ අනේ මහත්වේ මෙන්න රජතුමා මේ තරහමෙන් දෙපා මේක මගේ මේ තාත්තගලගේ මුත්තලගේ සීයලගේ මුත්තලගේ පරම්පරාවෙන් ආපු දෙයක් මේක දෙන්න නම් විදිහක් නැහැ කියලා කියපුවාම ආහබ් නිකන් පිරිමේක් වගේ ආ හරි හරි ඕක නැත්තම් කමක් නැහැ කියලා ගෙදරට ඇවිල්ලා ඉන්නේ නැතුව දුවගෙන ඇවිල්ලා අර ගෑනු ළමෙක් වගේ ඇඳට වැටිලා එතන මිනිස්සු කියනවා මේ රජතුමා ඇවිල්ලා කණ්ඩ මට කණ්ඩ එන්න බෑ කියලා මූණ හරවගෙන ඉන්නවා මහා නිකම් මේ මේ පොන්න හැසිරීම මිත්‍රවරුනි යෙසබෙල්ගේ ආත්මයට ඉඩ දුන්නා නම් අපි පොන්න බවට පත් වෙනවා කියන එක මම පැහැදිලිවම වගකීමකින් කියන්න කැමතියි බයිබලේ ආහා රජතුමා හැසිරෙන හැටිය බලන්න එතකොට දැන් එන්නේ මෙයාට මෙයාව මේ සනසන්න එනවා කවුද ඉන්නේ එවිට ඔහුගේ භාර්යාව ඔහුගේ යෙසබෙල් ඔහු ළඟට ඇවිත් නුඹේ සිත අප්‍රසන්නව තිබෙන්නේ නුඹ කෑම නොකා සිටින්නේ මොක් නිසාදයි ඔහුගෙන් ඇසුවාය කොහොමද මොකද්ද මේකේ තේරුම භාර්යාව ඇවිල්ලා අහනවා මේ ඇයි මේවා කන්න ඇල්ලුනේ අනේ ඔයා දුකෙන් ඇඳේ හැටලා ඉන්නවලුනේ අනේ ඔයාට කවුද බැන්නේ අම් බබාට කවුද කිනිත්වේ බක්කවද බිල්ලාමද කියනවා වගේ තියෙනවා බලන්න කොච්චර අවනම්බුවක්ද ඔය රජතුමාට ඒ මනුස්සයා හරනම් බෙල්ලේ වැල දාගෙන මැරෙන්න ඕන ඔය වගේ වෙලාවක ඔහුද
හයවෙනි පදේ මිනිහා ඉතින් උත්තරේ දෙනවා මෙන්න මේකයි මගේ ප්‍රශ්නේ කියලා. හත්වෙනි පදේ බලන්න යෙසබෙල් කියනවා ඔහුගේ භාර්යාව වූ යෙසබෙල් දැන් ඊශ්‍රායෙල් රාජ්‍ය පාලනය කරන්නේ උඹ නොවේද? නුඹ නොවේද? නැගිට කෑමක නුඹේ සිත ප්‍රීති කරගන්න මම ඊශ්‍රායෙලිය නාබෝත්ගේ මිදිවත්ත නුඹට දෙන්නේ මේ ඔහුට කීවාය. බලන්න යෙසබෙල්ගේ කතාව මේක මහා ඉතා කුමන්ත්‍රණශීලී ඉතා දරුණු පදයක් මේ. මේකේ කියනවා යෙසබෙල් රජතුමාට කියනවා හේ කවුද ඔහෙ? ඔහෙ නෙවෙයිද මේ රට පාලනය කරන්නේ? අයියෝ වැඩක් නැහනේ. ආ නැගිටලා කරනවා මම දෙන්නම් ඕක. බලන්න යෙසබෙල් නාබෝත් කවුද? කවුරුත් නැහැ. නාබෝත්ගේ මිදිවත්තට යෙසබෙල්ට සහ අයිතිකාරකමක් හරි තියනවද? නැහැ. සහ අයිතියක්වත් නැහැ. එතකොට කොහොමද යෙසබෙල් කියන්නේ මම ඕක උඹට දෙන්නම් කියලා? අන්න මේක තමයි යෙසබෙල්ගේ තවත් ක්‍රියාව. අනවසරව පවරා ගැනීම. තවත් එක්කෙනෙක්ගේ මිදිවත්තකට තමන්ගේ මිදිවත්ත වගේ මෙයා කියනවා. මම දෙන්නම් ඔයාට. මෙයා කවුද දෙන්නේ? නාබෝත් ගෙන ඉන්නම් එක. එයා රජතුමාටම දෙන්න බෑ කිව්වද? දැන් ගිහිල්ලා මෙයාට දෙයිද? නෑ. හැබැයි යෙසබෙල් කියනවා මම උඹට දෙන්න. මිත්‍රවරුනි, දෙවියන් වහන්සේ අපිට හොඳ හොඳ දේවල් දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. හොඳේ. දෙවියන් වහන්සේ අපිට ආශිර්වාද දෙයි. ආර්ථික ආශිර්වාද, ආත්මික ආශිර්වාද, විශාල සභා දෙයි. හොඳ 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 දේවල් දෙයි. ඕන දෙයක් දෙවියන් වහන්සේට දෙන්න පුළුවන්. හැබැයි දෙවියන් වහන්සේ ඌවා දෙන්නේ අපේ වර්ධනය අනු. දැන් තාත්තා කෙනෙක් වුණා, පුතාට බයිසිකලයක් අරන් දෙන්නේ, බයිසිකලයක් පදින්න පුළුවන් වයසාව නම්නේ. පුතා කියපු පළියට මාස 6ක පුතේකට බයිසිකලයක් අරන් දෙන්නේ නැහැ නේ තාත්තා කෙනෙක්. ඒ වගේ දෙවියන් වහන්සේ අපි සුදුසුයි නක් ආශිර්වාද කිහිපයක් ලබා ගන්න දෙවියන් වහන්සේ දෙනවමයි. හැබැයි දෙවියන් වහන්සේ සමහර වෙලාවට දෙන්නේ නැත්තේ අපි ඒකට සුදුස්සන් හැටියට වර්ධනය වෙලා නොමැති නිසා. හැබැයි යෙසබෙල් ඇවිල්ලා කියනවා හේ මම දෙන්නම්. ඔය පල්ලිය ඉන්න එපා. ඔය පල්ලිය හිටියනම් කවදාවත් උඹට දේශනා කරන්න හම්බෙන්නේ නැහැ. මම දෙන්නම් උඹට නියම පල්ලියක් ගියපු දවසේ ඉඳන් දේශනා කරන්න පුළුවන්. උඹ ඔය චර්ච් එකේ හිටියනම් සින්දු කියන්න දෙන්නේ නැහැ. උඹ වරේ මම දෙපෙන්නනම් චර්ච් එක සංගීත සම්දර්ශනයට ගෙනියන්නේ නැහැ යෙසබෙල්. අන්න ඔතන තමයි අපේ ආයේ රැවටෙන්නේ. සභාවෙන් එළියට ගිහිල්ලා රූපවාහිනිය දාන්නේ නැහැ යෙසබෙල්. තවත් පල්ලියක දාන්නේ අපිව. ඔව සභාවේ දේශනා කරන්න බැරිද? එන්න මම ඔයාව මේ මාධ්‍යවේදී කරන්නම්. එතකොට රූපවාහිනියේ වට කතා කරන්න පුළුවන් කියලා කියන්නේ. තවත් පල්ලියට ගෙන යන්නම් කියලා කියයි. තවත් චර්ච්කට ගෙන යන්නම්. එතන ඉඳන් සින්දු කියන්න කියලා කියයි. අන්න ඕක තමයි ඉෂබෙල්ගේ වැඩේ. මම දෙන්නම් කියලා කියනවා. මිත්‍රවරුනි, කවුරු හරි ඔබට කිව්වනම්, දෙවියන් වහන්සේ දෙන්නේ නැතුව පරක්කු කරගෙන ඉන්න දෙයක් කවුරු හරි ඔබට දෙන්නම් කියලා කිව්වනම්, පොඩ්ඩක් කල්පනා කරන්න, ඒක ඉෂබෙල් වෙන්න පුළුවන්. එතකොට ඉෂබෙල් කියනවා, "උඹ නැගිටලා කාපම් බය වෙන්න එපා" කියලා. එතකොට මෙයා මොනවද කරේ? රජතුමා නැගිටලා කනවා. ඇයි එච්චරට යාට ඇදහිල්ල තියනවා එයාගේ භාර්යාව කරේ? මොන මිනිහෙද දන්නේ මේ ආහා. ඊට පස්සේ මොනවද මේ යෙසබෙල් කරේ? ඈ ලියුම් වල ලියු වගන්තිය නම් කියලා නවවෙනි පදේ නම් කියනවා. ඒ කියන්නේ ඇයි කියනවා මේ ඊශ්‍රායෙල් කියන ප්‍රදේශයේ ওই නාබෝත් ඉන්න ඔය ගමේ නායකයන්ට ලියුමක් ලියලා කියනවා ඕගොල්ලෝ ඔක්කොම මේ ලොකු මේ මීටිමක් ලැස්ති කරන්න. ඒකෙදි සාක්ෂිකාරයෙන් දෙන්නෙකුට සල්ලි දීලා කියන්න මේ මේ නාබෝත් කියන එක්කෙනා රජතුමාට විරුද්ධවයි දෙවියන් වහන්සේට විරුද්ධවයි කතා කරා කියලා. එතකොට අපි ඒ සාක්ෂිකාරයෙන් දෙන්නෙක් නේක කියන්නේ අපිට පුළුවන් එයාව හෙල්ලලා මරන්න කියලා. ඉතින් ඒ වගේ මේ නායකයෝ යෙසබෙල්ගේ ලියුමට කීකරු වෙලා ඒගොල්ලෝ ඒ දේ කරනවා. යෙසබෙල්ගේ ලියුමට කීකරු වුණේ ඇයි දන්නවද? යෙසබෙල් ඒ ලියුම ලියලා ආහබ්ගේ මුද්‍රණය දැම්මා ඒකේ. යෙසබෙල් නෙවෙයි අස්සංකර. මොකද යෙසබෙල් අස්සංකරාම යෙසබෙල් පිට රටකින් ආපු ගෑණියෙක්, කොච්චර රජතුමාගේ භාර්යාව වුණත් මිනිස්සු එයා කියන පළියට තමන්ගේ කෙනෙක්ව මරන්න නැති වෙන්නේ නේ. එතකොට මේ රජතුමාගේම මුද්‍රාව අරගෙන මුද්‍රා කරලා යවනවා. අන්න ඒක යෙසබෙල්ගේ අවසාන. දැන් මම කියන අවසාන දේ යෙසබෙල් ආධිපත්‍ය ගන්නවා අන්‍යයිගේ. දේවගතිවරුන්ගේ ආධිපත්‍ය යෙසබෙල් ගන්නවා. ආධිපත්‍ය කියන දේ සභාව තුළ ඉතා අලංකාරව දෙවියන් වහන්සේ තබා තිබෙනවා. පළවෙනිවම අපොස්තුලවරු, ඊගාවට ප්‍රපේතවරු, ඊගාවට කියලා මෙන්න මෙහෙම 1 කොරින්ති 12 ලස්සනට දෙවියන් වහන්සේ පැහැදිලිවම කියලා තියෙනවා. සභාවක් වුණාම ඒකේ ලොකු දේවගතිවරයා ඉන්නවා, උපදේවගතිවරයා ඉන්නවා,
මේ වැඩිමහල්ලන් ඉන්නවා ඔය වගේ ඉන්නවා දැන් ඒව දෙවියන් වහන්සේගේ ක්‍රම ඒව හරි බයිබලයේ අනුව ඒව හරි නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ යෙසබෙල් අන්න අයගේ ආධිපත්‍ය අරගෙන තමන් එළියුම් යවනවා දැන් ඔබ පාස්ටර් කෙනෙක්ගේ භාර්යාව නම් ඉතාල ප්‍රවේශම් වෙන්න ඔබගේ සීමාව දැනගන්න මොකද ඔබගේ ස්වාමි පුරුෂයා පාස්ටර් වෙන්න පුළුවන් ඔබගේ ස්වාමි පුරුෂයා ඔබට ස්වාමි පුරුෂයා වෙන්න පුළුවන් නමුත් ඔබටත් ඔහු තමයි පාස්ටර් අන්න ඒක මතක තියාගන්න ඔබගේ අනුශාසනාවන් ඉතා වටිනවා දේවගතිවරයා ඔබත් සමගත් කතා කරන්න ඕනේ නමුත් ඔබගේ ආධිපත්‍ය සීමා සහිතයි දැන් දේවගතිවරයාගේ ආධිපත්‍යත් සීමා සහිතයි මන්ද යේසුස් වහන්සේ තරම් ආධිපත්‍යයක් දේවගතිවරයාට නැහැ මොකද යේසුස් වහන්සේ තමයි ලු සභාවේ සැබෑම එඬේරා ඒ සැබෑ එඬේරා නෑ යහපත් එඬේරා ඒ යහපත් එඬේරා යටතේ ඉන්න අයහපත් එඬේරු තමයි අපි ඇයි එහෙම මං කියන්නේ ඇත්ත නෙන්න අපි 100% යහපත් නම් අපි මොනවද ගන්න ලෝකේ තාම අපි ස්වර්ගයට වෙලා ඉන්න ඕනේ ඉතින් තාම අපි ලෝකේ ඉන්නවා කියන්නේ අපි තාම හැදෙනවා හැදෙමින් පවතිනවා ඉතින් අපි ඊට වඩා අද හැදෙනවා හෙටට අඩුවෙන් තව හැඩ හැදිලා ඉන්නේ ඉතින් දිනපතා අපි හැදෙනවා නමුත් හැදිලා හොඳට ඉන්න යහපත් එඬේරෙක යටතේ අපි ඉන්නේ ඒ නිසා අපි ඒ එඬේරා කියන විදිහට තමයි අපේ සබාව අපි ගෙනියන්න ඕනේ යේසුස් වහන්සේ මොනවද කියන්නේ ඒ අනුව අපි යන්න ඕනේ ඒ වගේම එඬේරා හැටියට පාස්ටර් හිටියා නම් ඒ පාස්ටර් තමයි භාර්යාවගේත් පාස්ටර් එතකොට භාර්යාවත් ඉතා ප්‍රවේශමෙන් කටයුතු කරන්න ඕනේ භාර්යාවට සෑහෙන දුරට ආධිපත්‍ය තිබෙනවා ඒක මතක තියාගන්න දැන් සභාවේ ඉන්න සමහර වෙලාවට ඔබ ඇදහිලිවන්තෙක් නම් ඔබ මතක තියාගන්න ඔබගේ දේවගැතිවරයාට විතරක් නෙවෙයි දේවගැතිවරයාගේ භාර්යාවටත් ඔබ ගරු කරන්න ඕනේ දේවගැතිවරයාට තිබෙන සමහර ගුණාංග යහගුණ ඒ භාර්යාවට නැති වෙන්න පුළුවන් දේවගැතිවරයාට තිබෙන අධ්‍යාපනය ආලේපය සමහර වෙලාවට ඒ භාර්යාවට නැති වෙන්න පුළුවන් ඒ නමුත් බයිබලයේ අනුව ඒ දෙන්න එකයිනේ ඒ දෙන්න එකට උනාමනේ එක පුද්ගලෙක් වෙන්නේ ඒ නිසා ඔබ ඒ දේවගැතිවරයාගේ භාර්යාවව ඔබට වැඩිය බාලා උනත් කමක් නැහැ ඔබ තරම් ඉගෙනගෙන නැතත් කමක් නැහැ ඔබ ඔබ තරම් මේ නොබලොත් නැතත් කමක් නැහැ ඒ පුද්ගලයාව ඔබ ආත්මික මවක් හැටියට සලකන්න ඕනේ. ඒක ඇත්ත. එතකොට ඔබ පාස්ටර් කෙනෙක්ගේ භාර්යාවක් නම් ඔබත් දැනගන්න ඔබට සෑහෙන ආධිපත්‍යයක් දෙවියන් වහන්සේ දීලා තිබෙනවා. ඔබට විරුද්ධව කවුරු හරි කතා කරා නම් දෙවියන් වහන්සේ ඒ පුද්ගලයාට පහර දෙනවා. ඔබ ඇදහිලිවන්තෙක් නම් ඔබ පාස්ටර්ට විරුද්ධව විතරක් නෙවෙයි පාස්ටර්ගේ භාර්යාවට විරුද්ධවත් කතා කරන්න එපා. දෙවියන් වහන්සේ ගහනවා. හැබැයි එහෙම කියලා පාස්ටර්ගේ භාර්යාව පාස්ටර් වෙන්න බෑ. ඒකත් අපි ප්‍රවේශමෙන් ඉන්න ඕනේ. රජතුමා ආහා ඉසබෙල් නෙවෙයි යෙසබෙල් කොහොමද රජතුමාගේ මේ මුද්‍රාව අරගෙන මුද්‍රණ කරලා මේ මුද්‍රාව දාලා පිටං ලියුමක් යවන්නේ එනිසා යෙසබෙල් ওই වගේ දේවල් කරනවා දැන් සමහර ඇදහිලිවන්තයින් දේවගැතිවරුන්ගේ නායකයන්ගේ ආධිපත්‍ය අරගන්නවා නායකයන්ගෙන් අහලා කරන්න ඕන දේවල් ඒගොල්ලෝ අහන්න නැතුව කරනවා නේද අන්න එතකොට මේගොල්ලෝ ආධිපත්‍ය අරන් ඉවරයි හොඳට මතක තියාගන්න ඔබ ස්වභාවයේ ඇදහිලිවන්තෙක් නම් ඔබගේ දේවගැතිවරයා ගැලවීම ලබන්නත් කලින් ඔබ ගැලවීම ලබලා හිටියත් කමක් නැහැ ඔබගේ දේවගැතිවරයාට දන්නේ නැති ඉංග්‍රීසි ඔබට දන්න වුණත් කමක් නැහැ. ඔබගේ දේවගැතිවරයා අනාගත වැතුරුවරයෙක් නෙවෙයි නමුත් ඔබ අනාගත වැතුරුවරයෙක් කියමුක ඒත් කමක් නැහැ. ඔබගේ දේවගැතිවරයාට වැඩි ඔබට සල්ලි තියෙනවා කියමුක ඒත් කමක් නැහැ. ඔබගේ දේවගැතිවරයාට වැඩි ඔබ ලස්සනයි කියන්නකෝ ඒත් කමක් නැහැ. ඔබ දේවගැතිවරයාගෙන් අහලා කරන්න ඕන සමහර දේවල් අහන්න නැතුව කරා නම් අන්න ඔබ ඉෂබෙල් වගේ දේවගැතිවරයාගේ මුද්‍රාව දමාගත්තා කියලා විතරක් හිතාගන්න. උදාහරණයක් දෙන්නද? ඔබ ඉරිදා සභාවට එන්න බෑ. ඔබ දේවගැතිවරයාගෙන් කලින්ම කතා කරලා මෙන්න පාස්ටර් මට එන්න බැරි තත්ත්වයක් තියෙනවා මොනවද කරන්න කියලා අහන්න නැතුව ඔබ පාඩුවේ ඉන්නවා නම් ඔබ ඒ යෙසබෙල් කරපු දේ කරලා හැමාරයි මම මේ කතා කරන්නේ ලොකු ලොකු අයට පොඩි මනුස්සයට නෙමෙයි මොකද ලොකු මනුස්සයට තමයි යෙසබෙල් පහර දෙන්නේ කියලා මම කතා කරලා තියෙනවා මේ 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 සීලි තැටියෙම තියෙනවා මුල් හරිය එතකොට මතක තියාගන්න අන්න අයගේ ආධිපත්‍ය ගැනීම යෙසබෙල්ගේ ක්‍රියාව ඒ වගේම නාබෝත්ව ගල් ගහලා අයගොල්ලෝ මරලා ඊට පස්සේ යෙසබෙල් මේ මෙදිවත්ත අරගෙන ආහප්ට දෙනවා. එතකොට ඒක අද කරනවා යෙසබෙල්. දේවගැතිවරුන්ගේ ආධිපත්‍ය අරගෙන ඇදහිලිවන්තින්ට දෙනවා. දේවගැතිවරුන්ගේ ආධිපත්‍ය අරගෙන වැඩිමහල්ලන්ට දෙනවා. ඉතින් ওই වගේ දේවල් නිසා අද සභාව පිරිහි තිබෙනවා. මිත්‍රවරුනි, අද අපි ඉගෙන ගත්තේ යෙසබෙල් පිළිබඳව. යෙසබෙල් පිළිබඳව ඉගෙන ගත්තට මදි. එය දෙවියන් වහන්සේ අපට උගන්වලා තිබෙන්නේ අපි ප්‍රවේශමෙන් ඉඳගෙන යෙසබෙල්ට විරුද්ධව සටන් කරන්නයි. යෙසබෙල්ගේ ආත්මය ඔබටද ඔබගේ පවුලටද ඔබගේ සභාවටද විරුද්ධව වැඩ කරනවා නම් ඒක හොඳ සලකුණක්. මොකද පොඩි පොඩි යක්ෂයින් තුලින් කරන්න බැරි දේවල් තමයි දැන් යෙසබෙල් කරන්න ඔය ඇවිල්ලා ඉන්නේ.
එනිසා දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා ඔබ වර්ධනය වෙලා ඉන්නවා නමුත් වර්ධනය වෙලා ඉන්න හන්දටම අපි තවත් ප්‍රවේශම් වෙන්න ඕනේ මොකද යෙසබෙල් එන්නේ ආලෝකයේ දූතයෙක් වගේ ගොරවන සිංහයෙක් වගේ නොවේ ඉතින් ආලෝකයේ දූතයෙක් වගේ ඔය යෙසබෙල් ආපු දෙයක් දැන් ඔය පාඩම ඉගෙන ගත්ත ඔබ කල්පනා කරන්න ඇති මේ යෙසබෙල් පිරිමික්ද ගෑණියෙක්ද කියලා දෙකම නෙවෙයි මොකද මේක ආත්මයක්නේ අර පරණ කිවිසුමේ ගෑණියෙක් හැටියට ගෑණියෙක් තුල මේ ක්‍රියා කරා ඒ නිසා මේ යෙසබෙල් කියන නමේ කාන්තා මේ අර්ථයකුත් තියෙනවා ඒ නිසා සමහරවිට මේ යෙසබෙල් කියන ආත්මය කාන්තාවන් තුල වැඩ කරන එකත් ඇත්ත මොකද කාන්තාවන් තුලට කාන්තාවන් ටිකක් දුර්වලයිනේ කියන්නේ හොඳ නෑ කියලා මම කියන්නේ නෑ ඒගොල්ලෝ ටිකක් සිනින්දුයි ඒගොල්ලෝ ටිකක් මේ මෙල්ලෙක් ඒගොල්ලෝ ටිකක් දුර්වලයිනේ නේද දැන් මොකක් හරි මේ 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 මොයක් නෙවෙයි මේ හාවෙක් අපේ වාහනේ එලවර යනකොට හාවෙක් අහුනාම අපි අම්මා නියම කෑමක් කියලා කියනවා භාර්යාව අයියෝ කියනවා ඉතින් ඒකනේ වෙනස පිරිමයයි කාන්තාවයි අතර ඉතින් ඒ වගේ මේ මෙලෙක් වෙච්ච හිත තියාගෙන ඉන්න මේ මේ සිනිඳු හිතක් තියාගෙන ඉන්න කාන්තාවන්ට විරුද්ධව එසබෙල් වැඩ කරන්න ඒගොල්ලම පොළඹවන්න උත්සාහ කරන එක තියනවා තමයි ඉතින් ඒ පළියට අපි කියන්න බෑ එසබෙල්ගේ ආත්මය කාන්තාවන්ට පමණයි පහර දෙන්නේ කියලා. යෙසබෙල්ගේ ආත්මයට අහු වෙලා ඉන්න හොඳ හොඳ ශක්තිමත් පිරිමියෙක් ඉන්නවා. ඔය ආහබ්ව දැක්ක නේද? ආහබ් කියන්නේ රජතුමා. අර ගෑන් ළමෙක් වගේ ඇඳේ වැටලා පෙරලා පෙරලා අඬලා කණ්ඩ බෑ කියලා කියන තරම් ඔය වගේ නිකම් මහ පොන්න විදියට හැසිරෙන්න තරම් යෙසබෙල්ගේ ආත්ම පිරිමියාගේ පිරිමිකමත් නැති කරලා දානවා. ඒ වුණාට ඔය ආත්මය පිරිමිත් නෙවෙයි ගෑනුත් නෙවෙයි. අපි දන්නවනේ දේව දූතයින් යක්ෂ ආත්ම පිරිමිත් නෙවෙයි ගෑනුත් නෙවෙයි. ඒ නිසා මිත්‍රවරුනි ඉතා ප්‍රවේශමෙන් ඉන්න මේ යෙසබෙල්ගේ ආත්මය ඔබට පහර දෙනවා නම් දෙන්න උත්සාහ කරනවා නම් ඒක හොඳ සලකුණක් ඔබ වර්ධනය වෙලා ඉන්නවා. ඉතින් වර්ධනය වෙලා ඉන්න නිසා දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. හැබැයි ප්‍රවේශමෙන් ඉන්න. මොකද බයිබලේ කියනවා තමන් සිටගෙන සිටිනවා යයි සිතන මනුෂ්‍ය ප්‍රවේශමෙන් ඉන්න ඕනේ නොවැටි සිටින්නට කියලා. ඉතින් ඔබ නොවැටි සිටින්නට ඔබ වග බලා ගන්න. ඒ වගේම යෙසබෙල්ගේ ආත්මය ඔබ සබාව තුල තිබෙනවා නම් ඔබ කරන්න ඕන දේවල් අපිට පැහැදිලිවම තේරෙනවා. යෙසබෙල්ගේ ආත්මය එළියට දාන්න ඕනේ. යෙසබෙල්ගේ ආත්මය එළියට දාන්න නම් සමහර අය එළියට දාන්න ඕන නම් ඉතින් කරන්න දෙයක් නැහැ. ඒ අයවත් එක්ක එළියට දාන්න ඕනේ. එතකොට ඔයගොල්ලෝ ඇහුවනම් නෑ නෑ අපි අනුග්‍රහයේ කාලේ ඉන්නේ, කරුණාවේ කාලේ ඉන්නේ. අපිට කොහොමද එළියට දාන්න පුළුවන් කියලා. ඉතින් එහෙනම් ඉතින් යෙසබෙල්ව තියාගෙන ඉන්න. එතකොට ඉතින් එයා ඔයගොල්ලන්ගේ සීල් එක අරගෙන ගහලා නාබුත්ලව මරමර ඉඳී. ඉතින් එක කොරින්ති පහේ එක තමයි පාවුතුමා කියන්නේ අර මනුෂ්‍යව තාම ඇයි සබාවේ තියන් ඉන්නේ එළියට දාන්න කියලා. ඉතින් සබාවෙන් එළියට දාන එක පරණ කිවිසුමට අයිති දෙයක් විතරක් නෙවෙයි අලුත් කිවිසුමෙත් තියෙනවා. ඒ නිසා අපි ප්‍රවේශමෙන් යමු. අපි අපෙන් තුරන් වෙච්ච දේවල් ආය නේන්න වග බලාගමු. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා. මේ පාඩම පිළිබඳව ප්‍රශ්න තිබෙනවා නම් තව ඔබට බාබිලෝන් පිළිබඳව එහෙම නැත්නම් අනෙකුත් සමහර ගැඹුරු ඉගැන්වීම් පිළිබඳව ඔබට සමහර ප්‍රශ්න තියෙනවා නම් ඔබ මාව මට ලියන්න එහෙම නැත්නම් මට දුරකථනයෙන් කතා කරන්න ඊමේල් එකක් යවන්න. මම දෙවියන් වහන්සේට සේවය කරන නිසා මට ඉතා සතුටෙන් ඔබට මේ දේවල් කරන්න පුළුවන්. මගේ නම තමයි ආචාර්ය සුරේෂ් රාමචන්ද්‍රන්, මවුන්ට් කාමෙල් මිනිස්ට්‍රීස්, තපල් පෙට්ටි අංකය 81 මහනුවර. අපේ දුරකථන අංකය 0814747171. එහෙම නැත්නම් 0777841670 නැත්නම් 680. ඉතින් මේ දුරකථන අංක ඔස්සේ ඔබට කතා කරන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ඊමේල් යවනවා නම් rev_suresh@hotmail.com කියන ඒ ලිපින තුලින් ඔබට අපව හමු වෙන්නට පුළුවන්. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා. අපි ආඥා කළ ඉවර කරමු. ආදරවන්ත දිවි ස්වාමීන් වහන්ස, යෙසබෙල් පරාජිතයි, සාතන් පරාජිතයි, ලුසිෆර් පරාජිතයි. ඔහු යටතේ ක්‍රියා කරනව සියලුම අන්ධකාර බලවේගයෙන් ඒ බලය තුරන් වෙච්චි පරාජය ලබාගත් අය. එනමුත් ස්වාමිනේ, ජයග්‍රහණය අපට තිබෙන බව අපට හැඟෙන්නේ නැතුව ඒ බාහිර ප්‍රශ්න පාවිච්චි කරමින් යෙසබෙල්ගේ ආත්මය අපට අපි පරාජිතයින් හැටියට ව්‍යාජ බොරු කියාගෙන ඉන්නවා. එනිසා ස්වාමිනේ, අද පාඩමෙන් අපි ඉගෙනගත් දේවල් අපි මතක් කරගෙන අපේ පෞල්වල, අපේ පෞද්ගලික ජීවිතවල, අපේ සභාවන් තුළ
අපි සාර්ථකව ජයග්‍රහණය ලබාගත් ක්‍රිස්තියානි අයමෙන් ජීවත් වෙනට අපට උපකාර කළ මැනව මේ අසන්නා වූ සියලුම දෙනාට ඔබ වහන්සේගේ ආශිර්වාදය බහූලව ඔබ ලබා දෙන්න. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්.